සියලු දෙනාටම තෙරුවන් සරණයි. සතියක විරාමයකින් පස්සේ අදත් අප ඔබ මුණ ගැහෙනවා ඕගතරණය මුහුණට මුහුණ සංවාද මාලාවත් සමග. අද දවසේදීත් අපි මේ පරමාර්ථ ධර්මයෙන් සාකච්ඡා කරගන්නට, ධර්ම මාර්ගය අවබෝධ කරගන්නට, ජීවිතයට ධර්මය එකතු කරගන්නට, මේ කාරණාවන් තව තවත් ගැඹුරට සංස්පර්ශ කරන්න, විග්‍රහ කරගන්නට, සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන් මැදිරියට වැඩමවා ගත්තා. වැඩමවා වැද මේ ස්ථානයට වැඩමවා වදාළ ගෞරවනීය පූජ්‍යපාද බණ්ඩාරවිල වංගීස ස්වාමීන් වහන්සේ මේ කටයුත්තට අපට නොමසුරු දායකත්වය ලබා දීලා, අද දවසේදී උන්වහන්සේගේ කාලය ශ්‍රමය මේ සෑම දෙයක්ම කැප කරලා ඔබ අප වෙනුවෙන් මේ අවස්ථාවට පැමිණලා සිටිනවා. උන්වහන්සේව මේ අවස්ථාවේදී ගෞරව භක්තියෙන් යුතුව පාදාභිවන්දනයෙන් යුක්තව පිළිගනිමින් අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡා මාලාව ආරම්භ කරන්නට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි සියලු දෙනාටම. පින්වතුනි, අපි ගිය සතියේ සාකච්ඡා කළා මේ ලෝකයේ සම්බන්ධව, තමා තුල ලෝකයේ ගොඩනැගෙන ආකාරයත්, තමන් මේ ලෝකෙන් හොයන්නේ මොකක්ද කියන කාරණාවත්. අපි හැම කෙනෙක්ම පුංචි කාලේ ඉඳලා මරණ මංචකයේ දක්වා ගෙවන මේ ජීවන ප්‍රතිපදාව තුළ සතුටක්, සැනසුමක්, සැපයක් බලාපොරොත්තු වෙ මේ යන වැඩපිළිවෙලේ තියෙන එක්තරා පැතිකඩක් අපි සාකච්ඡා කළා. ඒ වැඩපිළිවෙල පිළිබඳවත්, එහි තිබෙන දුක පිළිබඳවත්, එහි දුකේ එක්තරා පැතිකඩක් දුක්ඛ දුක්ඛය කියන වචනය මුල් කරගෙන යම්කිසි ආකාරයක විග්‍රහයක් ගේ සතියේ අපි යම් මට්ටමකින් සිද්ධ කරගත්තා. මං අද බලාපොරොත්තු වෙනවා සාකච්ඡාව ඒ කොටසක් මුල් කරගෙන අපේ ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරන්න. ස්වාමීන් වහන්ස, මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි, අපි ආශ්වාදය ගැන කතා කළා. ඒ ආශ්වාදය සම්බන්ධව යම්කිසි උදාහරණ, උපමා, උපමේය ගලපමින් යම්කිසි සාකච්ඡාවක් අපි සිද්ධ කළා. ස්වාමීන් වහන්ස, මම දැනගන්න කැමතියි මේ ආශ්වාදය කියන එක තියෙන්නේ කොහෙද? බාහිර රූපවල තියෙන එකක්ද, නැත්නම් හිත මොකක් හරි මේ අභ්‍යන්තර පැත්තක තියෙන එකක්ද? මේ කාරණාව ගොඩනැගෙන්නේ කොහොමද? මෙතන ස්වභාවය මොකක්ද? මේ කාරණාව අපි තව ටිකක් විග්‍රහ කරගත්තොත්, දැන් සාමාන්‍ය සමාජයේ අපිට ඇහෙන කතාවක් තියෙනවා, බාහිර රූපවල තියෙන එකක් නෙමෙයි කියලා මේ ආශ්වාදය. නැත්නම් මේ ආශ්වාදය කියන එක අපි කියනවා අපේ හිතේ හැදෙන එකක් කියලා. මේ විවිධ ආකාරයෙන් අපි මේ අර්ථකථනය කරගනිමින් තියෙනවා. ස්වාමීන් වහන්සේ, මේ කාරණාව තව ටිකක් ගැඹුරට සංස්පර්ශය කළොත්. ඔය කාරණේ තෝරලා දෙන්න කලින් මම මේ විදිහට ওই කාරණේ විස්තර කරන්න. ඒ කියන්නේ දැන් අපි හිතන්න, දැන් අපි ගණිතේ හරි විද්‍යාව හරි ඉගෙන ගන්නවානේ අපි ඉස්කෝලේ යන කාලේ. එතකොට මේ ඉගෙන ගන්නකොට අපි සමහර විට මේ එක වසරේ උගන්වපු එකක් ඊට පස්සේ පහ වසරට යනකොට කියනවා ඒක එහෙමමත් නෙමේ, දැන් ටිකක් ඒක වෙනස් විදිහකට උගන්වනවා. ඊට පස්සේ අපි ආයි ඕක ඕලේවලට පන්ති වලට යද්දී, ආයි ඒලෙවල් පන්ති වලට යද්දී ආයි අර පහ වසර එක වසර උගන්වපු එකම නෙමේ උගන්වන්නේ, ඊට වඩා ටිකක් ගැඹුරු එකක් උගන්වනවා. ඊට පස්සේ දැන් අපි සමහර විශ්වවිද්‍යාල මට්ටමට ගියන් පස්සේ සමහරට ඒක තවත් ටිකක් වෙනස් ආකාරයකට, ඊට වඩා තව ටිකක් ගැඹුරට ගිහිලා විස්තර කරනවා. ඉතින් ඒ වගේ දැන් අපි මුල් මට්ටමකින් කියන එකක් ඊළඟ මට්ටමේදී වෙනස් විදිහකට අර්ථකථනය වෙනවා, තව ටිකක් ගැඹුරට යනවා. ඒකයි මම අර ගිය සතිය දේශනාවේදීත් කිව්වේ, අපි දැන් මුල් මට්ටමින් දැන් මේ අභ්‍යන්තරයේ අපි ළඟ ඇහැක් කනක් නාසයක් දිව ශරීරයක් මනක් තියෙනවා, බාහිරක රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් තියෙනවා. මෙන්න මේකෙන් මේ චන්දරාගයෙන් මෙහෙම ආශ්වාදය හදා ගන්නවා කියලා මම මුල් මට්ටමේ ඒ මුල් මට්ටමින් කිව්වා තමයි. හැබැයි දැන් ඒක අපි තවත් ගැඹුරට යනකොට සමහරට අද අපිට වෙලාව තිබුණොත් අපි ඒ ගැන කතා කරමු. මේ ඇහැ සහ රූපය සහ මේ ඇත්තටම අභ්‍යන්තර බාහිර කියන එක පොඩ්ඩක් අපි එතනින් එහාට යනවා මේ කාරණේ. මේ කාරණේට දැන් අපි දැන් අහපු තැනින්ම පටන් ගත්තොත්, දැන් එක විදිහකට අපි දැන් මේක එක එක පැතිකඩ වලින් මේක බලමු. එක එක පැතිකඩ වලින් බලනකොට මේ අපිට තේරෙනවා, දැන් ඔබ බාහිර කියලා පනවගෙන තියෙන රූපය තුළ මේ ආශ්වාදය නොමැති බව. ඒ කියන්නේ බාහිර කියලා ඔබ යම් රූපයක් පනවගෙන තියෙනවා නම් ඒ රූපය තුළ ආශ්වාදය නොමැති බව. මෙන්න මේකට මම උපමා දෙක තුනකින් අරන් එක විස්තර කරන්න. දැන් හිතන්න, දැන් ඔබගේ දැස් බඳිනවා කියලා හොඳ රෙදිපටියකින්
රිදිපටයකින් දැස් බඳල මේ වටේ බාහිර වෙන කිසිම දෙයක් ගැන ඔබට අවබෝධයක් නෑ. ඔබේ දකුණු අත පැත්තට පේගෙනවා ඔබේ මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන ප්‍රිය කරන කාන්තාව හරි පුරුෂය හරි දරුවෙක් වෙන්න පුළුවන් නළුවෙක් නිළියෙක් වෙන්න පුළුවන් තමයි මේ ලෝකේ වැඩියෙන්ම ප්‍රිය කරන කෙනා. වම් අත පැත්තට ගේන්න පුළුවන් වම් අත පැත්තට ගේනවා ඔබ මේ ලෝකේ වැඩියෙන්ම දකින්න අකමැති අප්‍රිය අප්‍රසන්න පුද්ගලයා. ඊළඟට මේ දෙන්නගේම අත්වලට දානවා එකම ජාති රෙදි වලින් මහපු අත්මේස් දෙක. ඊට පස්සේ මේ දෙන්නටම ඔබේ ඔළුවයි මූණයි ස්පර්ශ කරන්න කියනවා. ඒ කියන්නේ සම්බාහනය කරන්න කියනවා. දැන් එතකොට අපිට මේ පුද්ගලයෝ දෙන්න කරන දෙකේ වෙනසක් දැනෙන්නේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ මොකද අපි ඇස් බැඳලා තියෙන හින්දා. හැබැයි දැන් ඊට පස්සේ මොකද කරන්නේ මේ දෙන්නට ආපෝ දෙපැත්තට යන්න කියලා ඊට පස්සේ අපි ඇස් අරිනවා. ඇස් අරලා ඊට පස්සේ අපි මේ ලෝකේ වැඩියෙන්ම කැමති ප්‍රිය කරන පුද්ගලයා එතනට ආවට පස්සේ එයා අපේ ඔළුවයි මූණයි සම්බාහනය කරොත් දැන් අපිට අර කලින්ට වඩා වැඩි ආස්වාදයක් අපිට දැනෙනවා වැඩි සුවයක් අපිට දැනෙනවා. දැන් එයා එතනින් අයින් කරලා ඊට පස්සේ අපි අර මේ ලෝකෙ වැඩිම දකින්න අකමැති අප්‍රිය අපසන්න පුද්ගලයා එයාට ඇවිල්ලා අපේ ඔළුවයි මුණයි සම්බාහනය කරන්න ගියොත් අපිට අන්න අපිට ඒක මහා කරදරයක් වෙන සමහර ඒ පුද්ගලයා ළඟට එන්න දෙන්නේ නැති වෙන්න පුළුවන් අපි එලව ගන්න පුළුවන්. එතකොට දැන් මෙතනදී අපිට පේනවා මේ අවස්ථා දෙකේදීම අපේ ඇඟේ ගෑවුනේ එකම ස්පර්ශය. එකම රෙද්දක ස්පර්ශය. හැබැයි දැනුනේ දෙකක්. දැනුනේ දෙආකාරයක. එක වෙලාවකට මහා ආශාදයක් දැනුනා, එක වෙලාවකට මහා කටුක අප්‍රිය ප්‍රසභාවයක් දැනුනා. එතකොට දැන් මෙතන එතකොට අපි මේ බාහිර රූපය කියලා යම් පනවගෙන ඉන්න තැනක මේ ආශාදයේ නැති බව වුණ අපිට පේනවා. මේක තව උපමා අරගෙන අපිට තව ගොඩාක් උපමා අරගෙන මේක කියන්න පුළුවන්. එතකොට දැන් බාහිර රූපයයි කියලා අපි යම් තැන පනවගෙන ඉන්න යම් දෙයක් තියෙනවා නම් ඒක මත ආශාදයේ නැති බව වුණ අපිට පේන්න පටන් ගන්නවා. එතකොට ඒක හරහා නෙමෙයි මේ ආශාදයේ හැදෙන්නේ කියන අන්න අපිට පේන්න පටන් ගන්නවා. මේක එක 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 පැත්තකින් වතු මේක කිසි වැරද්දක් නැහැ. වැරද්දක් පේන්නේත් නැහැ. මේ කියන කාරණේ කිසිදු වැරද්දක් පේන්නේත් නැහැ. අපිට දැන් එදිනෙදා අපි කරන සියලු කටයුතු වලින් බැලුවා. මොකද දැන් මොන උපමාවෙන් ගත්ත දැන් මම ওই කිවි ස්පර්ශය කියන තැනින් ගත්තා. දැන් අපි ගත්තොත් සින්දුවක් ඇහෙනවා කියලා හිතන්නකෝ. එතකොට සින්දුව ගත්තා දැන් කෙනෙකුට ඒක මහා අප්‍රිය සින්දුවක් වෙන්න පුළුවන්. කෙනෙකුට මහා ප්‍රියජනක ආශාදජනක එකක් වෙන්න පුළුවන්. උපමාවකින් ගත්තොත් දැන් අපි හිතමු අපි පරණ අපේ අමරදේව මහත්මයාගේ වගේ සින්දුවක් අපි ටිකක් අවුරුදු 50ක් 60ක් විතර වෙන මහත්මයෙකුට හරි ප්‍රියජනක සින්දුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒ සින්දුවම අපේ අවුරුදු 20ක 30ක විතර තරුණ ළමයෙකුට ඒක මහා අප්‍රිය එකක් වෙන්න පුළුවන්. ඒ වගේම බටහිර සින්දුවක් ගත්තොත් ඒක අර අවුරුදු 50ක 60ක කෙනාට ඒක මහා කරදරකාරී ගොරහැඬි දෙයක් වෙන්න පුළුවන්. අනිත් කෙනාට ඒක බොහොම ප්‍රියජනක එකක් වෙන්න පුළුවන්. එතකොට දැන් අපිට පේනවා දැන් මේ බාහිර රූපය හරි බාහිර දැන් මෙතන රූප කිව්වහම හය ආකාරයි රූප රූපය ශබ්ද රූපය ගන්ධ රූපය රස රූපය ස්පර්ශ රූපය මෙන්න මේ ධම්ම රූපය කියලා. එතකොට මෙන්න මේකෙම නෙමෙයි මේ ආශාදය තියෙන්නේ කියලා තමයි මුලින් අපිට මේක දැනෙන්නේ. ඒ කතාව වැරද්දකුත් නැහැ ඉතින්. එතකොට දැන් මේ බාහිර රූපයක් හරි ශබ්දයක් හරි පනවගෙන තියෙන එකේ නෙමෙයි මේක දැනෙන්නේ. දැන් ওই ගන්ධ සුවඳත් ගත්තත් රසවලට ගත්තත් ඒක හැමම තමයි. දැන් අපි හිතමු දැන් අපි ධූරියන් ගෙඩියක් ගත්තොත් මේ ධූරියන් ගෙඩියේක තියෙන සුවඳ කෙනෙකුට මහා ආශාවදයි. තව කෙනෙකුට ඒක මහා අප්‍රසන්නයි. එතකොට තව කෙනෙකුට ධූරියන් හරිම ප්‍රියජනකයි. ඒකේ රසය තව කෙනෙකුට මහා අප්‍රසන්නයි. එතකොට දැන් මේ අපිට පේනවා එකම රූපය කෙනෙකුට දෙආකාරයකින් තමයි වෙන්නේ. කෙනෙකුට ඒකෙන් මහා ආශාවදයක් ගොඩනගෙනවා, කෙනෙකුට ඒකෙන් මහා අප්‍රිය කටුක අමිහිරි බවක් ගොඩනගෙනවා කියලා. එතකොට ඔන්න ඔතනින් අපිට තේරෙන්න පටන් ගන්න. එතකොට මේ බාහ්‍ය රූපයයි කියලා අපි පනවගෙන ඉන්න එකේ නෙමෙයි ආශාදේ තියෙන්නේ කියලා. හැබැයි මේ මම මේ දැන් කියන කතාව 100%ක් හරි නෑ. ඒක තව ඉස්සරහට මම විස්තර කරන්න. 100%ක් හරි නෑ. හැබැයි දැන් මෙතන දැන් අපි අර සම්මුතියෙන් යම් රූපය පනවගෙන ඉන්නවා නම් ඒ සම්මුතියෙන් පනවගෙන ඉන්න රූපය තුල ආශාද නෑ කියන කතාව
හරි. ඒක 100%ක්ම හරි. එතකොට දැන් සම්මුතියෙන් අපි පුද්ගලයේ පනවගෙන ඉන්නවා නම් ඒ පුද්ගලයා තුල ආස්වාද නැහැ. සම්මුතියෙන් අපි බඩුමුට්ටුවක් පනවගෙන ඉන්නවා නම් ඒ බඩුමුට්ටුව තුල ආස්වාදේ නැහැ. සම්මුතියෙන් අපි වෙන මොකක් හරි සින්දුවක් හරි මොකක් හරි පනවගෙන ඉන්නවා නම් ඒ තුල ආස්වාදේ නැහැ කියන එක ඒක හරි. ඒ කාරණේ කතාව ඒක හරි. මොකද ඒක බොහොම පැහැදිලිව පේනවා එකම පුද්ගලයා තව කෙනෙකුට මහා මේ අප්‍රසන්න විදිහට පේන්න පුළුවන් එකම ඒ පුද්ගලයාම තව කෙනෙකුට මහා ප්‍රියමනාප විදිහට පේන්න පුළුවන් ඒ පුද්ගලයා කෙනෙකුට උදේට දැන් ඔබ විවාහ වෙලා නම් මේ කතාව හොඳට පේනවා උදේට බොහොම ප්‍රියජනක විදිහට පේනලා දවල්ට මහා අප්‍රිය විදිහට පේන්න පුළුවන් එකම බාණ්ඩේ උදේ මහා ප්‍රියජනක විදිහට පේනලා දවල්ට අප්‍රිය අප්‍රසන්න විදිහට පේන්න පුළුවන් දැන් කාලයක් හොඳ ප්‍රිය කරපු සින්දුව තව කාලෙකදී අප්‍රිය වෙන්න පුළුවන්. කාලය ප්‍රිය කරපු කෑම જાතිය තව කාලෙකදී අප්‍රිය වෙන්න පුළුවන්. ඒකට මේ සම්මුතිය විදිහට අපි පනවගෙන තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තුළ මේක නැති බව සහ මේක යම්කිසි විදිහයක සිතේ හටගන්නා වූ ක්‍රියාවලියක් හරහා මේක හටගන්න බව එක පැත්තකින් හරි. හැබැයි දැන් මම මේක කියනවා මේ අපි සම්මුතිය විසියට පනවගෙන තියෙන රූපේ ශබ්දේ ගන්ධේ කියලා මම කියන නැවත වතාවක් මොකද මම මේ කියන කතාව ඉස්සරහදී වෙනස් කරන්න යන හින්දා හරිද දැන් එතකොට දැන් එහෙනම් ආශාවදේ හැදින්නේ කොහොමද දැන් ඕකන ප්‍රධාන කාරණේ එතකොට මේ ආශාවදේ හැදින්නේ කොහොමද එතකොට අපිට පේනවා මේ ආශාවදේ සාපේක්ෂයි එතකොට ආශාවදේ සාපේක්ෂයි හැබැයි රූපය එකයි ශබ්දේ එකයි ගන්ධේ එකයි රසේ එකයි ඉස්පර්ශේකයි හැබැයි ආස්වාදේ එක එකනකට සාපේක්ෂයි කියලා එතකොට දැන් එතකොට අපි දැන් එහෙනම් ඉතින් මේක හිතේ හදාගත් එකක් නะ අපි මේක අයින් කරගමු කියලා එන්න තැන්ටපත් වෙනවා ඉතින් අයින් කරගන්න පුළුවන් තර්කයක් එන්න පුළුවන් එහෙනම් හිතේ හදාගන්න එකක් ඒක අයින් කරගත්තා නම් මේ වැඩේ හරිනේ අයින් කරගත්තා නම් හරිනේ එතකොට මේක වෙනුවෙන්නේ මේ ඔක්කොම දුක් ටික ඔක්කොම විඳින්නේ එතකොට දැන් ආස්වාදේ කිව්වම ඔගේ අනිත් පැත්තට දුකත් කොහොමනේ අනිත් පැත්තට දැන් මහා අප්‍රිය ස්වභාවයක් එනවා නම් අකමැත්තක් එනවා නම් ඒකත් හිතේ හදාගත්ත එකනේ. එතකොට එහෙනම් ඒකත් ඉතින් අයින් කරගන්න පුළුවන් නේ කියලා. එතකොට දැන් රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ හැමම තියාගෙන මේක අයින් කරගත්තා නම් වැඩේ හරිනේ කියලා කෙනෙකුට එන්න පුළුවන්. හැබැයි ඒක එහෙම කීතන තරම් මේ වැඩේ සරල එකක් නෙමෙයි. සරල එකක් නෙමෙයි. එතකොට මේක තව ඉස්සරහට යනකොට මේක අපි පැහැදිලි වෙනවා ඇයි මේ ඒක සරල වෙන්නේ නැත්තේ කියලා දැන් මෙතනදී අර මං අලින් කිව්වා වගේ දැන් අපි මේ රූපය කියලා පනවගෙන ඉන්න තැන, ශබ්දය කියලා පනවගෙන ඉන්න තැන, ගන්ධය කියලා පනවගෙන ඉන්න තැන, රසය කියලා අපි පනවගෙන ඉන්න මේ මෙන්න මේ මේ ටික සම්මුතියෙන් මෙන්න මේ ටික තුල ආස්වාදය නැහැ. ඒක බොහොම පැහැදිලි ඕනෑම කෙනෙකුට ඒක තර්කයටත් ගැලපෙනවා. ඒක ප්‍රායෝගිකව බැලුවහම පේනවා. හැබැයි ඒකට ආස්වාදේ ගොඩ නැගෙනවා. දැන් මෙතන තමයි ගැටලුව. දැන් මෙතනින් ගෙනින් නවතින්න පුළුවන්. දැන් මෙතනින් ගෙනින් නවතින්න පුළුවන්. එහෙනම් දැන් රූපේ දැන් මේ බාහිර කියලා පනවලගෙන තියෙන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ ආස්වාදේ නැහැ. එහෙනම් මේක හිතේ හදාගත්ත එකක්. එහෙනම් දුක කියන එකත් හිතේ හදාගත්ත. එහෙනම් මම මේක අයින් කරගන්නවා. ඔතනින් ඕක නවතින්න පුළුවන්. හැබැයි මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. මේක කවදාවත් කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි ඇත්තම කිව්වා. මොකද මේ වැරදි තැනක ඉන්නේ. දැන් මෙතනදී අපි හොඳට බලන්න ඕනි කාරණයක් තියෙනවා. එතකොට දැන් මෙතනදී අපි ගත්තේ රූපය නිර්පේක්ෂයි කියලා. يعني රූපේ සියලු දෙනාටම නිර්පේක්ෂ හැමෝටම දකින්නේ එකම රූපය. හැමෝටම ඇහෙන්නේ එකම ශබ්දය. හැමෝටම දැනෙන්නේ එකම ගඳ සුවඳ. හැමෝටම දැනෙන්නේ එකම ස්පර්ශය. හැබැයි ඉතුරු කැහැල්ල වෙන වෙනවා වෙන කෙනා වෙන වෙනම තමන්ගේ හිතේ හදා ගන්නවා වගේ එකක් තමයි එන්නේ. රූපේ නිරපේක්ෂයි ආස්වාදේ සාපේක්ෂයි. ආස්වාදේ සාපේක්ෂයි කියලා තමයි එන්නේ. එතකොට රූපේ නිරපේක්ෂයි ආස්වාදේ සාපේක්ෂයි. එතකොට ආස්වාදේ විඳිනගෙනත් නිරපේක්ෂයි වගේ එකක් එනවා. හරිද? දැන් මෙන්න මේක මෙතනින් මේ ගැටේ ලිහාගත්තේ නැත්නම් මෙතනින් ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. දැන් මෙතන මේක මෙහෙම බලාගෙන යනකොට අපිට මේ පේන රූපය මොකද්ද කියලා හරියටම අපිට ඔන්න පේන්න පටන් ගන්නවා. මොකද්ද මේ පේන රූපය මොකද්ද කියලා. එතකොට දැන් අර මුලින්ම අපි දැන් හුඟක් අයට මේ ධර්ම මාර්ගය යන අයට තියෙන වැරද්දක් තමයි
අපිට මුලින් යම් කිසි දෙයක් අහුනේ අහුවෙච්ච ගමන් ඒක මත පිහිටා සිටිනවා. ඒ මත පිහිටා සිටිනවා. ඒ මත පිහිටා සිටිනවා. එතකොට එතනින් එහාට කිසිම දෙයක් හොයන්න යන්නේ නැහැ. හොයන්න බලන්න යන්නෙත් නැහැ. එතනින් එහාට මේක හරි මට දැන් තේරුණා. දැන් ඔක්කොම හරි කියලා අපි එතනින් තෝරගන්නවා. ඉතින් දැන් මේක ප්‍රධාන කාරණයක් තමයි මේ ආශාවාදී කියන එක අපි බාහිර රූපයක, ශබ්දයක, ගන්ධයක, රසයක, ස්පර්ශයක කියලා මේ පනවගෙන ඉන්න තැන නැහැ කියන එක තෝරගන්න එක. හැබැයි ඒ ආශාවාදී හැදෙනවනේ. එතකොට මේ ආශාවාදී හැදෙන්නේ කොහොමද? අන්න ඕක තමයි ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්නේ තෝරගන්න මේක හැදෙන විදිය අන්න Taman තුලින් දකින්න ඕනේ. ඒකයි මම මේ කියන්නේ ඔබ අර මේ අපි කියන්නේ තියරිටිකලි සිද්ධාන්තිකව මෙන්න මේක දැනන් හිටිය කියලා මොකක්වත් වෙන්නේ නැහැ. දැන් මේක තමන්ගේ සිත තුළින් එහෙනම් දැන් දකින්න ඕනි. හරි දැන් ඔන්න මන් රූපේ කියන එක පනවගෙන ඉන්න තැන නෙමෙයි නම් මේ ආශාවදේ තියෙන්නේ. හැබැයි මේ ආශාවදේ දැනෙනවනේ. කොහෙන්ද එන්නේ මේක? එහෙම නැත්තම් මේ දුක දැනෙනවනේ. ඒක කොහෙන්ද එන්නේ? ඒක කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. අන්න ඒක බලන්න ඕනේ. මෙන්න මෙන්න මේක අර තමන් තුළින් මේක බලාගෙන යනකොට පේනවා මෙතන හැබැයි මේ ආශාදේ කියන එක එතකොට රූපයෙන් තොරව හටගන්නේ නැති බව. රූපයෙන් තොරව හටගන්නේ රූපයෙන් තොරෙන් හතරව හටගන්නේ නැති බව. දැන් රූපය තුල නෙමේ ආශාදේ තියෙන්නේ කියන එක හරියයි. හැබැයි රූපයෙන් තොරවත් ආශාදේ හටගන්නේ නැහැ. කෙනෙකුට ඕන වෙලාවට හිතන වෙලාවට ආශාවද විඳ එහෙම හදාගන්න බෑ. එහෙම කෙනෙක් ඉන්නවා නම් පුළුවන්. එහෙම හිත හිතා එක එක විදිහට ඒ ආශාවදේ හැදෙන්නේ යම් නිමිත්තක් ගොඩ නැගිය යුතුයි. ඒ නිමිත්ත හරහා තමයි ආශාවදේ ගොඩ නැගෙන්නේ. එතකොට දැන් මෙතන දැන් මේ රූප විග්‍රහ කරනකොට දැන් එක එක විදිහ රූප තියෙනවා. අපි කියනවා අතීත රූප, අනාගත රූප, හීන රූප, මධ්‍යම රූප, ඔහොම විස්තරයක් තියෙනවා. දැන් මේක සෛද්ධාන්තිකව ගන්න නැතුව අපි උපමාවකින් මේක මේ ගම උපමාවකින් ගන්නකොටම අපිට පේනවා මේක කොහොමද වෙන්නේ කියලා. දැන් අපි හොඳට ඕක බලමු. මේ අපි තුමු මේ බස් හෝල්ට් එකේ තරුණ පිරිමි ළමයෙක් ඉන්නවා කියලා. දැන් තරුණ පිරිමි ළමයෙක් බස් හෝල්ට් එකේ ඉන්නකොට එයාට පේනවා ඉස්සරහින් තරුණ ගෑනු ළමෙක් ඇවිදගෙන යනවා කියලා. හරිද? දැන් ඔතනම ඉන්න පුළුවන් තව වයසක අම්මා කෙනෙක් ඉන්න පුළුවන්. දැන් වයසක අම්මට අර කාන්තාව පේන විදිහට නෙමෙයි මේ තරුණ කෙනාට පේන්නේ. මේ තරුණ පිරිමි ළමයාට පේන්නේ. එතකොට දැන් අර පිරිමි ළමයාට මේ කාන්තාව හරිම ආශ්වාදයි. හැබැයි අර මහලු කෙනාට ඒක අර මහලු අම්මට ඒක එහෙම එකක් මේ තවත් එක රූපයක් විතරයි. එතකොට දැන් මෙතන හැබැයි එතකොට ආශාවදේ ගොඩ නැගෙන විදිය දැන් හොඳට බලමු. දැන් මේ මම මේ උපමාවගේ මේක විස්තර කරාට ඔබතුලින් මේක දකින්න ඕනේ. දැන් මෙතනදී අපිට පේනවා අර පිරිමි ළමයාට යම් ආකාරයක රූපයක් හැදෙනවා. යම් ආකාරයක චිත්තද රූප ජාලාවක් හැදෙනවා අනාගත අන්තයේ. දැන් එතකොට මොකද්ද මේ තරුණ ගෑල් ළමයා දැක්කහම මොකද්ද වෙන්නේ? ඉස්සරහට මේ ගෑල් ළමයාත් එක්ක යාළු වෙනවා, යාවත් ඉංගල්ලන් යනවා, ඊළඟට යාත් එක්ක විවාහ වෙනවා, ළමයි හදනවා. දැන් මේ විදිහට දැන් අර ගෑනු ළමයා මෙහෙට එන අතරේ වෙන චිත්‍රපටියක් දුවනවා. දැන් අර රූපේ ආපු ගම වෙන චිත්‍රපටියක් නිර්මාණය වෙනවා. එතකොට මේ නිර්මාණය වෙන චිත්‍රපටියෙත් රූප ටිකක් තියෙනවා. දැන් හැබැයි මේ මොන රූපද? චිත්තජ රූප. දැන් අපි අරක දැනට අරම ගමුකෝ. දැන් එතකොට දැන් මේ වෙලාවේ දැන් මම මේ වෙලාවේ කියන එකත් වැරදි. දැන් ඉස්සරහට තවත් මම ඔක කරනවා. දැන් එතකොට අපිට පේනවා මොකද්ද මේ වාස වැරදි කියලා අදහස් කරන්නේ මේ කියන එක මේ වෙලාවට සාපේක්ෂව තමයි මම මේ විග්‍රහ කරන්නේ. කාරණාව විග්‍රහ කරනකොට තව ගැඹුරු වෙනවා. තව ගැඹුරු වෙනවා. තව ගැඹුරට විග්‍රහ කරනවා. එතකොට දැන් අපිට පේනවා මොකද්ද අර ඒ වෙලාවේ අර කාන්තාවගේ වර්ණ සටහන ලේ මස්ස හැකින් දැක්ක අය ඉතුරු ටික මේ ඉතුරු ටික කන තිත්තද රූප ජාලාව චිත්‍රපටියක් හැදෙනවා වගේ අර හැදීගෙන යනවා ටික අනාගත රූප ටික. එතකොට අනාගත රූප ටිකක් හැදිලා එතකොට දැන් මේ අනාගත රූපය මේ හැදෙන චිත්තද රූපය නැතුව අරයට ආශාවදේ හදාගන්න පුළුවන්ද? අන්න ඔකයි ගැටලුව. එතකොට දැන් හැම වෙලාවෙදීම අර පුද්ගලයාට ආශාදේ කියන එක ගොඩ නැගින්නේ අර අනාගත චිත්තද රූප ජාලාව හරහා. එතකොට එතනත් ඇත්තනම එතකොට මොකද්ද වෙන්නේ? එතන රූපයක්
රූපය සකස් වෙනවා. එතකොට රූපය සකස් වෙන්නේ එතකොට අනාගතේ. එතකොට දැන් අපි දැනට කිව්වොත් ඕක දැන් වර්තමානයේ අර රූපය අල්ලලා අනාගතේද රූප ජාලාව සකස් වෙනවා. දැන් එතකොට දැන් අපි හොඳටම බලන්නකෝ, දැන් සින්දුවක් අහනකොටත් වෙන්නේ ඔය කාරණේමනේ. දැන් සින්දුව අහනකොට එකම සින්දුව අහනකොට කිනාට කෙනාට වෙන වෙන ආකාරයේ චිත්තද රූප ජාලාවක් මැවෙනවා. එතකොට ඒ මැවෙන චිත්තද රූප ජාලාවට අනුකූල කෙනෙකුට ඒක දුකක් වෙන්නත් පුළුවන්, තව කෙනෙකුට ඒක සැපක් වෙන්නත් පුළුවන්. දැන් අර අපි අර කලින් කියපු උදාහරණයක් ගත්තොත් අර අර ඔළුව අත ගන්න සිද්ධිය ගත්තත් එතනදීත් අර තමන් ප්‍රිය කරන කෙනා හරහා ඒ ආට සම්බන්ධ කරන චිත්ත රූප ජාලාවක් ඒ පැත්තෙන් හැදෙනවා. අකමැති පුද්ගලයාට එයාගේ මොකද්ද එතකොට එතන එන්නේ අතීත රූප. එතකොට අතීත රූප ඇදිලා එනවා අර පුද්ගලයාත් අර අපි ප්‍රිය කරන පුද්ගලයාට අදාළ අතීත රූප ඇදිලා ඇවිල්ලා තමට අනාගත රූපත් හැදෙන්න පුළුවන් චිත්ත රූප. නැත්නම් අර අප්‍රිය කරන කෙනාට සම්බන්ධ අතීත රූප ඇවිල්ලා අනාගත රූප හැදෙන්නත් පුළුවන්. එතකොට දැන් පේනවා එතකොට මෙතන රූපයකින් තොරව ආස්වාදයේ හැදෙන්නේ නොමැති බව. එතකොට දැන් රූපය හැදෙනකොට දැන් මේ අතීත රූපය හරි අනාගත රූපය කියන එක දැන් අපිට පේනවා ඒකනම් නිර්පේක්ෂ නෑ කියලා. ඒක සාපේක්ෂයි කියලා. අතීත රූපය අනාගත දැන් වර්තමාන රූපය අපි දැනට මොහොතකට තියමුකෝ. ඒක අපි පොඩ්ඩක් බලමු. ඒක අපි අනුපූරකෝ මේ එන්න ඕනේ හින්දා දැනට වර්තමාන රූපේ දැනට තියලා මේ අතීත රූපේ අනාගත රූපේ ගත්තට පස්සේ ඒ එන අතීත රූපේ අනාගත රූපේ කෙනාට කෙනාට සාපේක්ෂයි. එතකොට හැම වෙලාවෙම අතීත රූපේ අනාගත රූපේ සම්බන්ධ කරගන්නේ නැතුව මේ ආස්වාදේ හැදෙන්නේ නැහැ. එතකොට අතීත රූපේ අනාගත රූපේ ගොඩ නැගිලා තමයි ඒක මූලික කරගෙන තමයි ඒ ආස්වාදය අනිවාර්යයෙන්ම හැදෙන්නේ. එතකොට චිත්තද රූපයක් ඒ තුල තියෙනවාම තමයි. ඉතින් මෙන්න මෙතන ගැටේ ඉස්සලා ලියා ගන්න ඕනේ. එතකොට දැන් මේ අතීත රූපේ හරි අනාගත රූපේ හරි ගොඩ නැගුණේ කොහොමද? අන්න ඒක ඊළඟට බලන්න ඕනේ. දැන් මෙතනින් නැවතුනොත් කෙනෙක් හරියන්නේ නැහැ. දැන් අපි මෙතන ලියා ගන්න දෙකක් තියෙනවා. එකක් තමයි වර්තමාන රූපේ මොකද්ද? එක. දැන් වර්තමානයේ ද රූප නිමිත්තක් ආවනේ. රූපයක් විදිහට, ශබ්දයක් හරි ගන්ධයක් විදිහට. දැන් මම මෙතනදි මුළු සාකච්ඡා පුරාම රූප කිව්වහම ඔබ සියල්ලම ගන්න ඕනේ. ඒ කියන්නේ රූප, රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, මේ ධම්ම රූප කියන සියල්ලම ගන්න ඕනේ. එතකොට ඒ රූපය වර්තමාන රූපය මොකද්ද? අතීත රූපය මොකද්ද? අනාගත රූපය මොකද්ද? එතකොට අතීත රූපය අනාගත රූපය හැදුනේ කොහොමද? මෙන්න මේක තමයි ගැටලුව. එතකොට දැන් අහපු ප්‍රශ්නේ තමයි මොකද්ද? රූපයකින් නෙමේද ආශ්වාදය හැදුනේ කියලා. ඒකට මම ඔව් කියලා දුන්න උත්තරේ දුන්නත් වැරදි, නෑ කියලා උත්තරේ දුන්නත් වැරද්දක් තියෙනවා ඒ දෙකේම. හරි. එතකොට දැන් මෙන්න මෙතනින් අපි කතාව යන් ඉස්සරහට. දැන් ස්වාමීන් වහන්සේ එතකොට අපි දැන් ප්‍රශ්නෙට තව දුරටත් මේ විදිහට වුණොත් කෙනෙක් සම්මුතික රූපයක් පනව ගන්නවා. ඒ රූපය ආශ්වාද නැහැ කියලා කියනවා. ඒක අපි සාකච්ඡාවේදී කිව්වා මහන්සිය සඳහන් කළා ඒක යම්කිසි මට්ටමකට හරි කියලා. ඊට පස්සේ අපි තව ටිකක් ගැඹුරට ගිහිල්ලා මේක ඇහැට රූප ඇහැට යමක් පේන තැන චිත්ත රූපයක් නැවෙන විග්‍රහයක් සිදු කළා. ඒ චිත්ත රූපය සකස් වෙන විදිහ විග්‍රහ කළා. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප ආදී වශයෙන් රූප විග්‍රහ කළා දින විග්‍රහයත් අරගෙන මේක මේ මොහොතේ සකස් වෙන ස්වභාවයක්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ සකස් වීම සහ ඒ සකස් වෙන රූපයේ සකස් වීම සහ ආශ්වාද අතර සම්බන්ධය මොකක්ද? ඇත්තටම මේ මෙතනදී තෝරගන්න ඕනි කාරණේ අපි තෝරගන්න ඕනි මේ රූපය දැන් මේ සකස් වෙන මේ රූප මේ දැන් අපි මේ පංචස්කන්ධ විග්‍රහය උතන්ට ගන්න වෙනවා. ඇත්තටම පංචස්කන්ධ විග්‍රහයේ අපි දැන් හුඟක් අය හිතන් ඉන්නවා දැන් මේක අලුතෙන්ම අහන පිරිසකුත් ඉන්න හින්දා ඒ අයටත් මම පැහැදිලි කරලා දෙන්නම් මේ පංචස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. හුඟක් අය හිතන් ඉන්නවා මේ පංචස්කන්ධය කියන්නේ මේ කයට කියලා. ඔව්. එතකොට මේ කයට නෙමෙයි මේ පංචස්කන්ධය කියන්නේ මොකද්ද? මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන්නේ මේ පහට තමයි පංචස්කන්ධය කියලා කිව්වේ. එතකොට මෙතන පංචස්කන්ධයේදී මෙතන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා අපි මේක පහකින් විස්තර කරනවා. පස් ආකාරයෙන් විස්තර කරනවා. දැන් එතනත් මෙතන තෝරගන්න ඕනේ කාරණයක් තියෙනවා. මෙතනදී
මේ අපි පස්සාකාරයකට විස්තර කරාට මෙතන මේ පස්සාකාරයට විස්තර කරන්නේ එක මොහොතක තියෙන ගොඩනැගීම. දැන් අපි එක මොහොතක වෙන ගොඩනැගීමක් තියෙනවානේ. දැන් අපි රූපයක් විදිහට හරි, ශබ්දයක් විදිහට හරි, ගන්ධයක් විදිහට හරි, රසයක් විදිහට හරි, ස්පර්ශයක් විදිහට හරි යම් මොහොතක ගොඩනැගීමක් තියෙනවානේ. ඒ ගොඩනැගීමේ තියෙන ලක්ෂණ පහක් තමයි මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා ගන්නෙ. දැන් බොහෝ කෙනෙක් මේක ගන්නවා මේක එකිනෙකට නිරපේක්ෂව තියෙන පහක් කියලා. ඒ කියන්නේ කෙනෙක් ගන්නවා මේ රූපය වෙනම තියෙනවය, ඊට පස්සේ ඒ රූපයට ඒ රූපය ඇහැකට හරි කනකට හරි, ශබ්ද රූපයන් නම් කනකට හරි, ඔහොම ඇවිල්ලා ඊට පස්සේ වේදනාවක් දැනෙනවායි. ඒ වේදනාව හරහා සංඥාවක් වෙනම පහළ වෙනවායි. ඒ පහළ වෙන සංඥාව සංකාර වෙලා ඊට පස්සේ වෙනම විඥානයක් හටගන්නවායි කියලා. ඒ හටගන්න ඒ විඥානය තුළින් ආශ්වාදය විඳිනවායි කියන තැනට කෙනෙක් ඉන්න පුළුවන්. මෙතනදි තෝරගන්න ඕනි කාරණයක් තියෙනවා. මේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන එක වෙන වෙනම තියෙන පහක් නෙවෙන බව. මෙතන මේ ඇත්තට මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහ අපි තව ඉස්සරහට විස්තර කරගනිමු. මෙන්න මේ පහ එක මොහොතක සිද්ධ වෙන ගොඩනැගීමේ ලක්ෂණ පහක්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු කවුරු හරි කෙනෙක් මේ කවුරු හරි කෙනෙක් පන්සලක් හදනවා කියලා හිතන්නකෝ. දැන් මේ පන්සලට උදව් කරන්න පිටරටින් එයාගේ නෑදෑයෝටිකුත් ඉන්නවා. එතකොට දැන් අර නෑදෑයෝටික දැන් මේ පන්සල අපි හිතමු ප්‍රතිසංස්කරණය කරන්න සියලු මුදල් ලැබලා ඔක්කොම කරලා දැන් ඒගොල්ලෝ දැන් පිටරට ඉන්න එක අවදාව මේ පන්සල දැකලා නැහැ. එතකොට ඒගොල්ලෝ කියනවා අපිටත් මේක දකින්න කැමති, පුළුවන් නම් මේක ඉතින් අපිට ෆොටෝ එකක් වගේ ගහලා එවන්න කියලා. එතකොට මේ පන්සල එක පැත්තකින් අපි ෆොටෝ එකක් ගහලා යවනවා. දැන් එක පැත්තකින් ෆොටෝ එකක් ගහලා එක ෆොටෝ එකක් ගහලා ඇරියොත් මේක මොකද්ද වෙන්නේ අපිට? මදිනේ. හැබැයි ඕක මේ අපි පැති පහකින් දැන් අපි ඕක පටිසම්පාදිතේ යනකොට පැති 12ක් වෙනවා. එක එක පැති වලින් මේක ෆොටෝ ටිකක් ගහලා ඇරියොත් අරයට මොකද වෙන්නේ? සෑහෙන අදහසක් ගන්න පුළුවන්. එතකොට දැන් ඇත්තටම මේ එක මොහොතක වෙන ගොඩනැගීම මේ පස්සාකාරයකට විස්තර කරලා තියෙනවා. දැන් ඒක තමයි මම කියන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කිව්වේ. එතකොට මේ පස්සාකාරයකට එක වෙන එකම වෙන මොහොතේ වෙන ගොඩනැගීම විස්තර කරලා තියෙනවා. එතකොට දැන් මෙතන හොඳ මෙතන ඉතා හොඳ තැනක් තියෙනවා. මෙතන හැම වෙලාවෙම කියන්නේ මොකද්ද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා. මෙතන මේ ස්කන්ධය කියන තැන හරිම වැදගත්. එතකොට මෙතන හැම වෙලාවෙම කියන්නේ මොකද්ද? ස්කන්ධයක් ගැන. ස්කන්ධයක් කියන්නේ අපිට හොඳටම පේනවා මේ යම් එකතුවක් ගැන. එකතුවක් ගැන. ගොඩක්. මේ ගොඩක්. ගොඩක් කියන තැන. මේ ගොඩක් කියන තැන තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ පංචස්කන්ධය කියලා කියන්නේ අපි හැතර මේ ගොඩක් ගැන කියන්නේ. හරිද? එතකොට දැන් මෙතනදි දැන් අර ගොඩනැගෙන රූපය ඇත්තටම එකතුවක් විදිහට තමයි ගොඩනැගෙන්නේ. එතකොට දැන් අපි දැන් ඔය අතීත රූපේ, අනාගත රූපේ, වර්තමාන රූපේ කියන තුනම අරගත්තට පස්සේ දැන් මෙතන මේ ගොඩනැගෙන රූපය එක්තරා විදිහක එකතු වෙලා ගොඩනැගිච්ච ස්කන්ධයක් විදිහට තමයි පහළ වෙන්නේ. එතකොට මේක දැන් උපමාවකින් මම මේක විස්තර කරන්න, මේක උපමාවකින් තමයි විස්තර කරගන්න ලේසි. දැන් මෙහෙම කියන්න, දැන් අපි හිතමු කාන්තාවක් ඉන්නවා කියලා. මේ කාන්තාවට ස්වාමි පුරුෂයෙක් ඉන්නවා කියලා හිතමු. එතකොට මේ කාන්තාවට ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. ඊළඟට මේ කාන්තාවට දරුවෙක් ඉන්නවා. මේ කාන්තාවට අම්මා කෙනෙක් ඉන්නවා. ඊළඟට මේ කාන්තාවට යාළුවෙක් ඉන්නවා. මේ කාන්තාවට තරහකාරයෙක් ඉන්නවා. හරිද? ඊළඟට මේ කාන්තාවට සහෝදරයෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. දැන් මේ ඔක්කොම ඉන්න තැනට අර කාන්තාව එනවා. මේ සියලු දෙනා ඉන්න තැනට. දැන් කෙනෙක් දකින්නේ මේ කවුරු විදියටද? එක්කෙනෙක් භාර්යාව විදියට, තව කෙනෙක් අම්මා විදියට, තව කෙනෙක් දුව විදියට, තව කෙනෙක් අක්කා නැත්නම් නංගි විදියට, තව කෙනෙක් යාළුවා විදියට, තව කෙනෙක් තරහකාරයා විදියට. එතකොට දැන් මෙතන මොකද්ද මේ වුනේ? දැන් මෙතන දැන් ඔන්න ওই ස්කන්ධ වෙන විදිය තෝරගන්න ඕනේ. එතකොට දැන් මෙතන අපිට පේනවා මෙතන යම් කිසි විදියකට අතීත රූපේ සම්බන්ධ වෙලා තියෙනවා කියලා. එතකොට දැන් මෙතනදී
අර පුද්ගල ඇවිදි දැන් ස්වාමිපුරුෂයාට මේක ගොඩනැගිලා තියෙන කවුරු විදිහටද? මේක දිගින් දිගටම ගොඩනැගිලා තියෙන්නේ බිරිඳ විදිහට, භාර්යාව විදිහට. එතකොට භාර්යාව විදිහට ගොඩනැගිලා තියෙන අතීත රූප ටික ඇදිලා එනවා. හරිද? එතකොට ඒ භාර්යාව එතකොට තමයි මේ කාන්තාවත් එක්ක කලින් මේ පෙම් කරපු විදිය, මේ කසාද බැඳපු විදිය, වෙනත් වෙනත් ඒ සියලු රණ්ඩු වුණාන රණ්ඩු වෙච්ච ටික, මෙන්න මේ ඔක්කොම අතීත රූප ටික මොකද වෙන්නේ? සම්බන්ධ වෙලා තමයි මොකද්ද? එයාට දැන් මේ බිරිඳ කියන රූපේ ඇදිලා තියෙන්නේ. හරි. එතකොට දැන් අම්මට ඇදිලා තියෙන මේ පොඩි කාලේ දසමාසයක් බඩේ තියාගෙන මෙහෙම ඉඳලා පොඩි කාලේ හදලා කවලා පොවලා මේ වෙලා අන්න ඒ මොකද්ද ඒ අතීත රූප ටිකෙන් හැදිච්ච රූපයක් තමයි දැන් අම්මට හැදිලා තියෙන්නේ. එතකොට දැන් දුවට නම් දැන් තව කවලා පොවලා ඔළුව අත ගාලා හදපු ඒ විදිහට ඒ පැත්තෙන් හැදිච්ච අතීත රූපයක් හැදිලා තියෙනවා. එතකොට දැන් යාළුවට ඒ විදිහට දැන් තරහකාරයෙකුට නම් එයාට ඒ විදිහට දැන් එතකොට කෙනාට දැන් මේ හැදිලා තියෙන රූපය එතකොට අපිට පේනවා සාපේක්ෂයි කියලා. දැන් අපි ඔය මතක සටහන් කියලා කියන්නේ එක්තරා විදිහකට අතීත රූපේම තමයි. එතකොට අතීත රූප ටික සම්බන්ධ කරලා එකතු කරලා එකතු වෙලා අන්න ස්කන්ධ වෙලා තමයි මොකද්ද රූපය පහළ වෙලා තියෙන්නේ. දැන් එතකොට කෙනාට එතකොට මේ දැකපු රූපය ඇත්තටම අපි හිතෙන්නේම ඒ දැකපු රූපය මේ ලේමස් හැකින් දැක්කාය කියන තැන. හැබැයි මේ රූපේ ලේමස් දැහෙන් දැකපු කොටස මොකද්ද? අන්න ඕක තමයි අපි තෝරගන්න ඕනේ. දැන් ලේමස් ඇහැ කියන එක අපි තව ඉස්සරහට තව ලොකු විස්තර කරගනිමු. දැන් හිතෙන්නේ මේක ඇහැකින් දැක්කාය, මේ මගේ ඇහෙන් දැක තමයි මේ රූපේ දැක්කේ, මට පේන රූපේම තමයි වටේ අයට පේන්නේ කියලා එකක් එනවා. හැබැයි පොදුවේ ගෝධනෙක්ට පහළ වෙන හැඟීමනේ. හැබැයි දැන් මේක බලනකොට අපිට පේනවා දැන් මේක රූපේ විදියට හැමෝම දැක්කේ තමන්ට සාපේක්ෂ වූ රූපය. يعني තමන්ගේ මතක සටහන් වලින් අතීත රූප උන්නක් එකතු වෙලා ඒ ස්කන්ධ වෙලා හැදිච්ච රූපයක්. ඒකයි දැන් කෙනෙකුට අම්මගේ විදියට පෙනිච්ච කෙනෙක් තව කෙනෙකුට දුව විදියට පේන්නේ. කෙනෙකුට ස්වාමි පුරුෂයා විදියට පෙනිච්ච කෙනෙක් තව කෙනෙකුට තරහකාරී මේ විදියට පේන්නේ. දැන් එතකොට දැන් මේ අතීත රූපය කොයි පැත්තේ ගොඩ නැගිච්ච එකක්ද කියලා පොඩ්ඩක් ඉස්සෙල්ලා බලන්න ඕනේ. එතකොට මේ අතීත රූපය කියන එක අපිට බාහිරකට පනවන්න බෑනේ, අතීත රූපය කියන එක. එතකොට දැන් මෙතන පහළ වෙන මේ වෙලාවේදී පහළ වෙන අවිද්‍යාව තමයි දැන් මේ පහළ වෙච්ච මේ රූපය, ස්කන්ධ වෙලා පහළ වෙච්ච මේ රූපය එහෙම වෙච්ච එක රූපයක් බව මේ නොහැඟී මේකමයි බාහිර තියෙන්නේ කියලා මොකද්ද එනවා හැඟීම. මේ රූපයමයි බාහිර තියෙන්නේ කියලා. එතකොට ඒකෙන්මයි මට ආස්වාදේ දැනුනේ කියලා එකක් එනවා. හැබැයි ඇත්තටම අර පුද්ගලයාට ආස්වාදේ හරි දුක හරි ශෝකේ හරි කොහෙන්ද මොකෙන්ද දැනුනේ? අර පහළ වෙච්ච ස්කන්ධ රූපේ. එතකොට අර අතීත රූපය සම්බන්ධද තමයි මේකේ අනාගත රූපය සම්බන්ධ වෙනවානේ. දැන් ඉස්සරහට දැන් අර පිරිමි ළමයට නම් අර ගෑනු ළමයට කසාද බැඳලා ළමයි හදලා ඔය යන ඒවා. එතකොට අනාගත රූපය සම්බන්ධ දැන් මෙතන තියෙන තව සිවුරු රූපය. එතකොට ස්ත්‍රී රූපය, පුරුෂ රූපය, තව ඒවා වෙන වෙනම අපි කතා කරමු. එතකොට මේ රූප ටික ඔක්කොම සම්බන්ධ වෙලා ස්කන්ධ වෙලා අන්න ඒක හරහා තමයි අර ආශ්වාදයේ කියන එක හරි එහෙම නැත්නම් දුක අකමැත්ත අප්‍රසාදේ ඔය කියන සියලු ඉරිසියාව අරව මේ ඔක්කොම හැඟීම් ගොඩ නැගෙන්නේ අර පහළ වෙන ස්කන්ධ රූපයට අනුකූල රූපස්කන්ධයට අනුකූලව. එතකොට දැන් මෙතනදී අපි මේ තෝරගන්න ඕනි කාරණේ තමයි දැන් මෙතන තියෙන අර අවිද්‍යාව තමයි මේ ස්කන්ධ රූපය කියන එකමයි බාහිර තියෙන්නේ කියලා. එතකොට දැන් එයා ගේ දැන් මේ පහළ වෙන මේ රූපයයි ඇත්තටම තියෙන එකයි අතර ඇත්තම තියෙන මොකද්ද කියලා තාම අපිට හොයාගන්න බෑ. ඇත්තම තියෙන එකයි අතර හැම වෙලාවෙම වෙනසක් තියෙනවද නැද්ද? වෙනසක් දැන්. අන්න ඒ වෙනසත් එක්ක හැම වෙලාවෙම මේ මහා ඝට්ටනයක් තියෙනවා. එතකොට මෙන්න මේක හරහා මේක හරහා මහා දුකකුත් පහළ වෙනවා. දැන් අතනදී දැන් අපි තවක උපමාවකින් ගමුකෝ. එතකොට ඔක මේ තේරෙයි ඔය මොකද්ද කියන කාරණේ කියලා. දැන් හිතන්න දැන් අපි මේ
කාන්තාවක් හරි පුරුෂයෙක් හරි විවාහ වෙලා ඉන්නවා කියලා දැන් විවාහ වෙලා ඉන්නකොට ඉතින් දැන් මෙයාට මේ අනාගත රූපත් හැදිලා ඔක්කොමත් මේ විවාහේ චාලුත කියලා හිතන්නකෝ. එතකොට මේ අතීතයේ මේ යාළු වෙලා හිටපේවා කතා කරපේවා අනාගතයට යනේවා ළමයි හදලා මේ මහා ඉස්සරහට යන විදිහට මේ ඔක්කොම කැටි වෙලා තමයි මේක හැදෙන්නේ. දැන් හිතන්න දැන් එයා හවස ගෙදර එනකොට මේ කාන්තාව හොඳ රස කෑම එකක් හදලා තිනවා කියලා හදලා එයාගේ ඔක්කොම අඩු පාඩු ටික හොයලා බලලා දැන් මේ මෙන්න මේ ටිකත් එකතු වෙනවා. ඊට පස්සේ මොකද්ද රූපේ හැදෙද්දි දැන් අර හොඳට කෑම ටික හදලා දීලා කන්න බොන්න දීපුවා ඔක්කොම සම්බන්ධ වෙනවා. දැන් කොහොම ඉඳින්දි හිතන්නකෝ දැන් මේ පිරිමි කෙනාට කෝල් එකක් එනවා කියලා දුරකථන ඇමතුමක් එනවා. ඇමතුමක් ඇවිල්ලා කියනවා ඔයා මේ විවාහ වෙච්ච කෙනා වෙන අයිතු සම්බන්ධකම් තියෙනවා. එයා මේ අහවල් කෙනත් එක මෙහෙම සම්බන්ධකම් තියෙනවා. මේ පොඩ හොයලා බලන්න මේක මේ බඳින්න කලිනුත් මේ සම්බන්ධකම තිබ්බා. දැන් විවාහ වුණාට පස්සෙත් මේ සම්බන්ධකම නැවතිලා නැහැ. ඔයා එළියට ගියන් පස්සේ එයා වගේ දෙට්ට ගෙන්න ගන්නවා. මේ හම්බෙනවා කියලා ඔන්න ওই ටික එනවා. දැන් මේ ටික කියලා අරයා දුරකථනේ විසන්ධි කරනවා. දැන් අර කාන්තාව දකින්නකොට දැන් මෙතනට මොකද සම්බන්ධ වෙන්නේ? අර කියපු ටිකත් සම්බන්ධ වෙනවා. ඒකත් ඒක දැන් ඒක කියද්දිත් ඒකත් රූපයක් විදිහට සම්බන්ධ වෙලා. දැන් අපි අර පුද්ගලයා ගත්තොත් මොකක් හරි පුද්ගලයා දන්න කෙනෙක් නම් ඒ රූපෙත් මේක සම්බන්ධ වෙලා දැන් එතකොට මොකද්ද මෙතන වෙන්නේ? දැන් මෙතන රූපස්කන්ධ වෙනකොටම අර කියපු කතන්දරයේ හරහා ගොඩනැගිච්ච අතීත රූපයක් අනාගත රූපයකට සම්බන්ධ වෙලා දැන් බිරිඳ කියන රූපය ඇත්තම කියනවා නම් අප්ඩේට් වෙලා තියෙන්නේ. හරිද? බිරිඳ කියන රූපය දැන් වෙන විදිහකට ස්කන්ධ වෙලා තියෙනවා. යාවත් කාලිනේ වෙලා තියෙනවා. එතකොට දැන් මේක හරහා දැන් එයාට මේ දැන් එනවා නුරුස්නා ස්වභාවයක් එනවා දැන් මේ රූපයේ හරහා. හරිද? දැන් හිතන්න අපි එයා ගෙදර ඉඳන් හවස එනකොට එයා දකිනවා සෙරප්පු දෙකක් තියෙනවා මේ ගේ ඉස්සරහා සෙරප්පු දෙකක් තියෙනවා එයාගේ නොවන. හරිද? වෙනස් සෙරප්පු දෙකක්. ගෙදර නොවන වෙනස් සෙරප්පු. දැන් ඒකත් දැක්ක ගමන් දැන් මොකද වෙන්නේ? තවත් මේක මොකද වෙන්නේ? තවත් සැකේ වෙනවා. දැන් එතකොට දැන් සමහර විට දැන් මේ දැන් මෙයා එතකොට මේ තරහ වෙලා මේ රණ්ඩු කරගන්නේ දැන් මේ මොකක් එක්කද? අර හැදිච්ච ස්කන්ධ ටිකත් එක්ක ස්කන්ධ රූපයත් එක්ක. දැන් ඒක හරහා දැන් එයා කතාවක් හදා ගන්නවා. දැන් මේ කවුරු හරි මම නැති වෙලාවේ ගෙදර එන්නේ නැති මෙහෙම වෙන්නේ නැති මේක හැමදාම වෙනවා ඇති කියලා ඔහොම එනවා. දැන් ඔහොම වෙලා ඊට පස්සේ ටික වෙලාවකින් දැනගන්නවා මේ තාත්තා ගෙදර ඇවිල්ලා ඉන්නවා කියලා. මේ තාත්තගේ තමයි සෙරප්පු දෙක කියලා දැනගන්නවා. හරිද? ඊට පස්සේ දැනගත්තාම පස්සේ දැන් මොකද වෙන්නේ? ආයේ කතාව වෙනස් වෙනවා. දැන් ඒක දැන් ඉඳන් දැන් ආයත රූපේ මොකද වෙන්නේ? ආයත යාවත් කාලින වෙනවා. දැන් ස්කන්ධ වෙන විදිහ ආය වෙනස් වෙනවා. ඊට පස්සේ ඕන තව ටික දවසක් ගියන් පස්සේ ආය දැනගන්නවා මේ ටෙලිෆෝන් කෝල් එක දීලා කියලා තිනවා ඔක්කොම බොරු කියලා. එතකොට මොකද වෙන්නේ? ආයත් මේක යාවත් කාලින වෙනවා. එතකොට දැන් මෙතනදී අර හැම වෙලාවේ මම අර ගිය සතියේ අපි විස්තර කරගත්තනේ මෙතන අර අන්තයසකස් වෙන්න ඕනි කියලා. එතකොට දැන් මෙතනදී මේ අනාගත රූපයක් හරි අතීත රූපයක් හරි සම්බන්ධ කරගන්නේ නැතුව මේ රූපය ගොඩ නැගෙන්නේ නැහැ. වර්තමාන රූපය මොකද්ද කියලා අපි පොඩ්ඩක් දැනට බලමු. පස්සේ බලමු ඒක අපි සාකච්ඡාව ඉස්සරහට යනකොට. එතකොට හැම වෙලාවෙදිම මේ ස්කන්ධ රූපයක් තමයි දකින්නේ. එතකොට මේ ස්කන්ධ රූපය ස්කන්ධ හරහා මේ රූපස්කන්ධය හරහාම තමයි ආස්වාදය ගොඩ නැගෙන්නේ. ඒක නැතුව ආස්වාදය ගොඩ නැගෙන්නේ නැහැ. එතකොට දුක ගොඩ නැගෙන්නේත් මේක හරහමයි. එතකොට දැන් මේක මේ ඇත්තටම ඒ වර්තමාන මොහොතේ තියෙන රූපයකින් නෙමෙයි. එතකොට මොකද්ද? වර්තමාන මොහොතේ තියෙන එකකින් නෙමෙයි මේක ගොඩ නැගෙන්නේ. එතකොට අතීතයේ රූප අනාගත රූප සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධ වෙන එක අපි දකින්නේ නැහැ. මේ සම්බන්ධ වීම අපි දකින්නේ නැහැ. එතකොට අපිට හිතෙන අපිට පෙනිච්ච ගෙනාමයි අනිත් කෙනාට පේන්නේ. මේ මට පේන ගෙනාමයි මගේ ඉස්සරහින් ඉන්නේ කියලා. ඇත්තටම මේ මෙයා ඇත්තට මොකද්ද දකින්නේ? තමන් විසින්ම ගොඩනගාගත්තු රූපය. ඒක නිකන් එක උපමාවකට ඕක ගත්තොත් කියන්න පුළුවන්. මෙතනදී එයා දකින්නේ අපි හිතමු මේ කැලයක් අයිනේට ගිහිලා තියෙනවා මේ කණ්ණාඩියක් ගිහින් තියෙනවා කියලා. එතකොට එතනට එනවා වඳුරෙක්.
එතකොට මේ වඳුරෙක් මෙතනට ආවට පස්සේ වඳුරා දැන් මේ ප්‍රතිබිම්බය දකින්නවා තමාගේ. එතකොට වඳුරා හිතන්නේ මොකක්ද ඇත්තට මේ තමාගේ ප්‍රතිබිම්බය තමයි මෙතන වැටිලා තියෙන්නේ කියන එක නෙමේ වඳුරා දකින්නේ, මේක ඇතුලේ තව වෙන වඳුරෙක් ඉන්නවා කියලා. එතකොට ඒකට මේ නියවන්න, හිනා වෙන්න, හපන්න, ගහන්න ඔක්කොම කරන්න යන්නේ මොකද්ද? අර තමාගේම ප්‍රතිබිම්බය තමයි. එතකොට දැන් වඳුරා එතනින් එහාට ගියොත්, කණ්ණාඩියෙන් එහාට ගියොත් ඌට හිතෙනවා ඒව අරව අනිත් වඳුරා තාම කණ්ණාඩිය ඇතුලේ ඇති කියලා. ආයි ඌ ඇවිල්ලා බැලුවොත්, ආයි බැලුවොත් ඇත්තටම ඉන්නවා. ඇයි ඇත්තටම ඉන්නවා කියන ආයි ප්‍රතිබිම්බේ වැටෙන හින්දා. ඉතින් ඒ වගේ දැන් මේ අපි මේ දකින රූපය ඒ මොහොතට ස්කන්ධ වෙලා පහළ වෙන එකක්. ඒක ඇත්තටම අපි දකින්නේ තමන්ගෙම ප්‍රතිබිම්බය තමයි දකින්නේ. එතකොට මේ තමන්ගේ ප්‍රතිබිම්බය විදිහට දකින්න තමන්ට හැදෙන සාපේක්ෂක රූපයක් තමයි දකින්නේ. එතකොට ඒ සාපේක්ෂක රූපයේ සාපේක්ෂක හින්දා ඒ රූපයේ සාපේක්ෂක වෙනකොට වේදනාව සාපේක්ෂක වෙනවා. වේදනාව සාපේක්ෂක වෙනකොට සංඥාව සාපේක්ෂක වෙනවා. සංඥාව සාපේක්ෂක වෙන්නේ සංකාරයේ සාපේක්ෂක වෙන නිසා. එතකොට විඥානයේ සාපේක්ෂ වෙනවා. ආස්වාදයේ දුක සැප සතුට ඉරිසියා ඔක්කොම සාපේක්ෂික වෙනවා. මේක හරියට දැක්කේ නැතුණු. එතකොට නිරපේක්ෂව පවතින රූපයක් හරහා සාපේක්ෂව ගොඩනැගෙන ආස්වාදයක් නෙමේ, රූපයම සාපේක්ෂක නිසා අනිත් සියල්ල සාපේක්ෂිකයි. අන්න ඒකයි එතනදී අපි තෝරගන්න ඕනේ. වර්තමාන රූපය ගැන අපි ඉස්සරහට කතා කරමු. සාකච්ඡාව තුළ අපි මම මුලදී සඳහන් කළා මේ කාරණාව අපි සාකච්ඡා කරනකොට මේක තෝරා ගන්න, මේ කාරණාව තෝරගන්නට අපිට සියුම් තැන් සංස්පර්ශය කරන්න සිද්ධ වෙනවා කියන එක. මොකද තථාගතයන් වහන්සේගේ දේශනාව අපිට සරලව තෝරගන්න පුළුවන් වගේ පෙනුනට මේ කාරණාව ඇත්තටම ප්‍රඥාවෙන් ගෝචර කරගත යුතු ධර්මයක්. ඒ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි දියුණු කරගන්නට තියෙන එකම ක්‍රමවේදය තමයි ධර්ම සාකච්ඡාව. සාකච්ඡාව තුළින් තමයි ප්‍රඥාවට කතා කරන්නේ, ප්‍රඥාව අවදි කරන්නේ. ඒ ප්‍රඥාව අවදි කරගන්නටයි අපි මේ උත්සාහ කරන්නේ, වෑයම් කරන්නේ. ස්වාමීන් වහන්සේ ගිය සතිය අපි සාකච්ඡා කළා. අපි තාම මේ ආශ්වාදය හා සම්බන්ධව සාකච්ඡා කරගෙන යන නිසා ගිය සතිය අපි සාකච්ඡා කළා මේ පෙළීම ස්වභාවයක්, නැත්නම් දදයක් කහන ස්වභාවයක්. නැත්නම් ඔබ වහන්සේ උපමාවක් ගෙනාවා, කෙනෙක් ගාව දදයක් තියෙනවා. ඒ දදය කසන්න කසන්න තමයි යම් සෝයක් සැනසීමක් දැනෙන්නේ කියලා. මට අහන්න අවශ්‍යයි ස්වාමීන් වහන්ස, මේ වෙලාවේදී දැන් කෙනෙක් ආශ්වාද විඳින්නේ ඒ කියන විදිහට දදයක් අහනවා වගේ නම්, අපි උපමාව උපමේයට ගලපලා ගත්තට පස්සේ ඒකේ අපිට එන අදහස තමයි අපි ගාව නිරන්තර දදයක් තියෙනවා, ඒ දදය කහමින් ඉන්නවා වගේ වැඩ පිළිවෙලක අපි මේ ඉන්නවා වගේ එකක්. ස්වාමීන් වහන්ස, මේක තවදුරටත් අපි විග්‍රහ කරගත්තොත් අපි ඇත්තටම දදයක් සහිතව ඉන්න පිරිසක්ද, පෙළෙමින් ඉන්න පිරිසක්ද, මහා දාහයකින් ඉන්න පිරිසක්ද? මොකද ඔබ වහන්සේ කලින් සතියේ විග්‍රහ කළා මේ දාහයේ අඩුවීමක්, නැත්නම් ඒ යම්කිසි පෙළෙන ස්වභාවයක යම් අඩුවීමක් තමයි අපිට මේ දැනෙන ආශ්වාද ස්වභාවය කියලා. දැන් ආශ්වාදය සම්බන්ධව අපි විවිධ පැතිකඩ වලින් මේ වෙලාවේ සාකච්ඡා කරන නිසා මම අහන්න කැමතියි මේ වෙලාවේ සාකච්ඡාව වෙනත් පැත්තකට අරන් ගිහිල්ලා අර උපමාවත් එක්ක සත්වයා එතකොට මේ ඉන්න ස්වභාවය මොකක්ද? මේ සාපේක්ෂකව ගොඩනැගෙන ලෝකයක් සමග මේ ඉන්න ස්වභාවය ඇත්තටම නිරන්තර පැය 24ම සත්‍යය. එතකොට 1000ෙන්ද ඉන්නේ, පෙළීමෙන්ද ඉන්නේ, මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? ඒක එහෙම ගත්තත් තවත් වැරද්දක් තියෙනවා. ඒ කියන්නේ නිරන්තර පෙළීමක නිරන්තර 1000ක ඉන්නවා. ඒ 1000ක ඉන්නවා කියලා ගත්ත තැනම එතන වැරදි. එතකොට උතන හොඳට තෝරගන්න ඕනේ මේ පෙළීම හරි 1000 හරි පීඩාව හරිත් හටගන්නේ මේ මොහොතේ. ඔව්. ඒකත් හටගන්නේ අර සිත තුළ සකස් වෙනා වූ යම් කිසි අන්තයක් නිසාමයි. එතකොට මේ අන්තයට අනුකූලව තමයි මේ 1000 පෙළීම හටගන්නේ. එතකොට දැන් අපි අර මං අර ගිය සතියේ උදාහරණයකට ගත්තා අර වනාන්තරයක් මැද ඉන්න ගෝත්‍රික ජනතාවක් ඉන්නවා, මේ ගමට ඉස්සෙල්ලාම කෙනෙක් රූපහණ යන්ත්‍රයක් අරන් එනවා කියලා. එතකොට රූපහණ යන්ත්‍රය ගේනකන් මේගොල්ලන්ට රූපහණ යන්ත්‍රය සම්බන්ධ පෙළීමක් පීඩාවක් තිබුණේ නැහැ. හැබැයි රූපහණ යන්ත්‍රය ආවට පස්සේ ඒක හරහා
අර පාපමිත්‍ර සේවනය හර අයකේ තව වර්ණනා කිරීම් තවත් නොයිකුද්දේ වලාවට පස්සේ තමයි මොකද එතැන හටගන්නේ ඔය කියන පෙලීම පීඩාව ඔය හටගන්නේ ඒ වෙලාවෙදී. එතකොට දැන් මෙතනදී මේකර නිරන්තරයෙන් ඉන්නවා කිව්වොත් කවුරු හරි ඒකේ අඩුවීම තමයි ආශාදේ කියන එක ගත්තොත් ඒක වැරදි. ඒකත් හටගන්නේ ඒ මොහොතමයි. මේක ඇත්තරම කියනවා නම් පටිච්ච සමුප්පන්නව ඒ මොහොතේ හටගන්න එකක් තමයි. ඒකත් එතකොට අර සිත තුළ ඒ අන්තය සකස් වුණාට පස්සේ ඒ සකස් වීම හරහා හටගන්නේ. නැත්තම් අපි ඕක සමහරට කයේ පාටක් දැන් අපිට මේ කය කියලා පේනෙන්නට තියෙන එක හරහා ඒක හරහා ලෙඩක් දුකක් විදිහට එහෙම එකක් එන්නත් පුළුවන්. ඉතින් එහෙම ස්වභාවයකුත් තියෙනවා. ඒක තව ඉස්සරහට අපි විස්තර කරගමු. ඒකත් හැදෙන විදිහ කොහොමද කියලා. එතකොට ඒක අර නිරන්තරයෙන් එක දිගට පවතින පෙළීමක් පීඩාවක් හරි ඒකේ සමනය වීමකින් සිද්ධ වෙන්නා වූ එහෙම එකක් නෙමෙයි. ඒකත් අර අන්තයක් විදිහට සකස් වෙන්නේ ඒකත් අර විදිහටම තමයි අන්තයක් විදිහට පාප මිත්‍ර සේවනයේ හරහා සකස් වෙන. ඒකත් එක දිගට පවතින එකක් නෙමෙයි. ඒකත් නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ නිරන්තරයෙන් ඒක අර කියන විදිහට යාවත් කාලින වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු කෙනෙක් දැන් ඔය කියන විදිහට අපි හිතමු කෙනෙක් දැන් අපි වාහනයක් ගන්න ගියා කියලා. එතකොට දැන් එයාට මුලින් වාහනයක් ගන්න කියන එක ඇති වෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ වෙළඳ දැන්වීම හරහා යාළුව කතා කරලා නැහැ දෑවි කියලා තව වාහනයක් ගත්තේ නැද්ද කියලා ඊට පස්සේ තව වටේ ඉන්න අය තව වාහන අරගෙන පදිනවා පේනවා. ඕමම එක එක විදිහට මේකේ මොකද ක්‍රමක්‍රමයෙන් ගොඩනැගෙනවා. මේ වාහනය සම්බන්ධයෙන් අන්තයක් ගොඩනැගෙනවා. හරිද? ඊට පස්සේ එයා හිතනවා දැන් මොකද්ද කරන්නේ වාහනයක් ගන්න ඕනි කියලා. ඊට පස්සේ දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා මේ මෙහෙම වාහන జాතියක් තියෙනවා, මේක හයිබ්‍රිඩ්, මේකේ මේ තෙල් වැඩ කරනවා හොඳට, ඔහොම කියලා. එතකොට දැන් එයාට මේ පැත්තට මේක තව වැඩි වෙනවා. එතකොට ඒක ගන්නම ඕනි කියන උමනාව වැඩි වෙනවා. දැන් ඔහොම වෙනකොට තව කෙනෙක් කතා කරලා කියනවා නිකන් අපරාධනේ, දැන් පොඩ්ඩක් බලන්නකෝ ඔයා මේ එක දිගට මේ මහන්සි වෙලා මේ ලෝන් දාලා අවුරුදු 5ක 10ක ලෝන් එකක් දාලා ඕක ගන්න යනවා. ඊට වඩා හොඳයි යූස් කාර් එකක් ගත්තනම්, පාවිච්චි කරපු වාහනයක් ගත්තනම්, දැන් ඕක මේ අලුත් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගත්තට පස්සේ මෙච්චර ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. දැන් ඊට වඩා හොඳයි මේ පාවිච්චි කරපු වාහනයක් ගත්තම පස්සේ අර ලොකු ලෝන් එකක් දාන්න ඕනෙත් නෑ කියලා කිව්වන් පස්සේ මොකද වෙන්නේ? දැන් අරකට තිබ්බ එක දැන් වෙනස් වෙනවා. අර තිබ්බ රූපය දැන් වෙනස් වුණා. අර වාහනේ තිබ්බ රූපය වෙනස් වෙලා දැන් අලුත් රූපයක් හැදුණා. දැන් වෙන රූපයක් හැදුණා. ඊට පස්සේ දැන් ඔය තව ටික වෙලාවකින් තව කෙනෙක් කතා කරලා කියනවා එපායිපෝ පාවිච්චි කරපු වාහන නම් ගන්න එපා. දැන් මමත් මේ එහෙම වාහනයක් ගත්තා. ඊට පස්සේ අරගෙන මාසෙ මෙන්න මේ රිපෙයාර් එකක් ආවා, එන්ජින් එකේ අර රිපෙයාර් එක ආවා, මේක ආවා කියලා කිව්වොත් දැන් ආයෙත් එනවා තව එකක් හැදෙනවා. තව රූපේ තවත් වෙනස් වුණා. දැන් ඔහොම ඉන්නකොට ආයි දැන් ආයි අර එනං අර අනිත් වාහනේ ගන්නවා කියලා එහෙම ගන්න හිතාගෙන ඉන්නකොට දැන් ඒ වාහනේ ගත්ත යාළුවෙක් කතා කරලා කියනවා මේක හොඳයි තමයි, මේක හයිබ්‍රිඩ් තමයි, ඔක්කොම මේව කරන. හැබැයි මේක පාවිච්චි කළ අවුරුද්දක් විතර යනකොට මේක පොඩි මේක එන්ජින් එකේ ට්‍රබල් එකක් එනවා. මේ එන්ජින් එකේ ගැටලුවක් එනවා කියලා කියනවා. දැන් මේ ගත්ත හැම වාහනයකම වගේ මේ ප්‍රශ්නේ තියෙනවා. එහෙම කිව්ව ගමන් දැන් ආයේ මොකද වෙන්නේ? මේක ආයිත් යාවත් කාලින වෙනවා. එතකොට දැන් මෙතන අපි මේ වරදව වටා ගන්න ඕනි එක වැරදි. මේ එක දිගට පවතින එකක් තියෙනවා කියලා ඒකත් ඒ මොහොතට. දැන් මෙතන දැන් අපි අර ස්කන්ධ වෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඒ මොහොතේනේ. එතකොට ඒ මොහොතේ දැන් මේ ස්කන්ධ වෙන ක්‍රියාවලිය ගත්තොත් ඒ මොහොතට සාපේක්ෂව තියෙන දත්තවලට අනුකූලව තමයි ඒ මතක සටහන් වලට අනුකූලව ගොඩනගෙන අතීත රූපයට අනුකූලව තමයි පෙළීමත් හැදෙන්නේ. ඒක අනුකූලව ඒකට සාපේක්ෂව තමයි ආශාවාදී කියන එකත් එන්නේ. ඒකට සාපේක්ෂව තමයි දුක කියන එකත් ගොඩ නැගින්නේ. එතකොට දැන් අපිට අරකට නිරපේක්ෂව පවතිනවා කියලා කවුරු හරි කිව්වොත් ඒකත් වැරදි. ඒක ඒ මොහොතට හට ගන්නවා කියන තැන තමයි ඒක ගන්න ඕනේ. මේ කාරණාව තවදුරටත් විග්‍රහ කරගන්නකොට ආශාදයේ කාරණාව, ආශාදයේ පිළිබඳ මේ විග්‍රහය ඔබට තේරෙනවා ඇති. මේ කාරණාව මතු පිටින් පේන තරමට වඩා කාරණාව ගැඹුරින් සංස්පර්ශය කරන්න ඕනේ ධර්මයක් කියන එක
ඒක ඒ කාරණාව විග්‍රහ කරගන්නකොට අත්‍යවශ්‍ය වෙන කතාවක් තමයි මේ කාරණා සියල්ලම අපි විග්‍රහ කරනකොට විශේෂයෙන්ම උපමා සංසන්දනය කරමින් තමයි මේ කාරණාව විග්‍රහ කරන්නේ. මේකේ උපමේය මොකක්ද කියලා අහුවොත් ඒකට තියෙන උත්තරය තමයි කෙනා කෙනාගේ අවබෝධයට සාපේක්ෂව තමයි මේ උපමාවන් තව කෙනෙක් අවබෝධ කරගන්නේ. ධර්මය විග්‍රහ කරන්නට කොච්චර වචන තිබ්බත් මේ අදහස විග්‍රහ කරන්න යනකොට අපිට සිද්ධ වෙනවා පින්වතුනි මේ කාරණාවන් ඔබලට විග්‍රහ කරන්නට උපමාවන් පාවිච්චි කරන්න හේතුව තමයි මේ උපමාවක් හරහා තමයි යම් දහම් අර්ථයක් ජනිත කරන්නේ. එසේ ජනිත කරමින් කියන්න හදන කාරණාව අවබෝධ කර ගැනීම අර අපි කතාවටත් අහලා තියෙනවා තම තම නැනපමණින් දැනගත යුතුයි කියලා. මේ කියන කිසිම කාරණාවක් පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට හෝ නොයා මේ කාරණාව ශ්‍රවණය කරමින් ඒ කාරණාව තුළින් ගත යුත්තක් ඇත්නම් මේ කාරණාව අවබෝධ කරගන්නට ඔබ උත්සාහවන්ත වෙන්න. මොකද මේ වැඩසටහන් මාලාවේ අරමුණ බලාපොරොත්තුව එකම කාරණාව තමයි ධර්ම මාර්ගය විවර කර ගැනීම, සසර අවබෝධ කර ගැනීම. සසර අවබෝධ කර ගැනීම තමා තුළින් සිද්ධ කරගන්නටයි ඒ අවබෝධය වඩා තීව්‍ර කර ගැනීමටයි අපි මේ සාකච්ඡාව තවදුරටත් සිද්ධ කරගෙන යන්නේ. ස්වාමීන් වහන්සේ ආශ්වාදයේ සම්බන්ධව අපි විවිධ පැතිකඩවල් වලින් ඒ කාරණාව යම් යම් ආකාරයන්ගෙන් සාකච්ඡා කළා. මේ කාරණාව තවදුරටත් සාකච්ඡා කරනකොට මේ ලෝකේ ජීවත් වෙන බහුතරයක් දෙන අපි ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්න කතාවක් තමයි මේ බාහිර ලෝකය තියෙනවා ඒ ලෝකයත් එක්ක මම බැඳෙනවා. බාහිර ලෝකයක් තියෙනවා ඒ ලෝකයත් එක්ක මම බැඳෙනවා. මේ බැඳෙන එක තමයි ප්‍රශ්නේ. ඒක නිසා ලෝකය තියෙනවා ලෝකයත් එක්ක නොබැඳී හිටියම ප්‍රශ්නේ විසඳෙනවා කියලා. මේ කාරණාව ටිකක් අපි විග්‍රහ කරගත්තොත් ඇත්තට මේ ලෝකය කියන්නේ මොකද්ද? මේ කාරණාව අපි කොහොමද මේ සාකච්ඡාවේ දිගුවක් විදිහට තව ටිකක් විග්‍රහ කරගන්නේ? ඒකට කියන්න කලින් මම ඔබ වහන්සේ දේශනා කරපු ඒ කාරණේටම පොඩි උණපුණයක් එකතු කරන්න ඕනි. දැන් මෙතන දැන් අපි අර කියපු විදිහට දැන් අපි මේ දකින්නේ ස්කන්ධ වූ රූපයක් කියන එක පැහැදිලි වුණානේ. එතකොට ස්කන්ධ වූ රූපයක් විදිහට මේක දකිනකොට ශබ්දයත් ඒක හැමම තමයි. එතකොට දැන් අපි ශබ්දයකට දෙන අර්ථකථනය කෙනාට කෙනාට සාපේක්ෂයි. එතකොට දැන් අපි ඇත්තටම යම් ධර්මදේශනාවක් හරි මොන හරි කරාට පස්සේ නැත්නම් තව කෙනෙක් යමක් කිව්වට පස්සේ ඒක කෙනාට කෙනාට ඒක තේරෙන්නේ එක එක ආකාරවලින්. එතකොට ඒක තමයි අපි අර එක තැනකදී අර කිව්වේ මේ වචන අමතක වේවා අදහස වැටහෙවා කියන තැනදී. එතකොට දැන් අපි හොඳට තෝරගන්න ඕනි කාරණයක් තමයි මේක මේ කියන්න යද්දී අපි වචන ටිකක් මේක පාවිච්චි කරනවා තමයි. හැබැයි ඒ වචන ඔබ ගන්නේ ඔබට තියෙන සාපේක්ෂක දැනුම තුළින්. එතකොට ඔබට තියෙන සාපේක්ෂක දැනුම තුළින් මේක ගණ්ඩ යනකොටම අපි වැඩේ වරද්දගෙන ඉවරයි. එතකොට දැන් ඒක ඉස්සලා දැනගෙන යන්න ඕනේ. දැන් අනිත් කාරණේ තමයි අපි මෙතන තෝරගන්න ඕනි කාරණයක් තමයි දැන් මෙතන අපි මේ විස්තර කරන්න යන්නේ මේ එසේ මෙසේ කාරණයක් නෙමෙයි. එතකොට දැන් මෙතනදී අපි මේ ඕක අර මේ කාලාම සූත්‍රයටත් පොඩ්ඩක් අපි ඉස්සරහ තව ගැඹුරට කතා කරගනිමු. හැම වෙලාවෙම අපි අර කලින් තියෙන දෘෂ්ටියට ගැළපෙනවද 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 කියලා බල බලා අර කලින් දැනගත්තු කාරණා ඔස්සේ තමයි මේ වචනේ ගොඩ නැගින්නේ. එතකොට ඒකත් එක්ක ගලප ගලප ඒකත් එක්ක මේවා කර කර ඒ කියන්නේ දැන් මම දැන් ඔබ වහන්සේ සසර කියනවා. දැන් ඔබ වහන්සේ සසර කිව්වහම පස්සේ 10 දෙනෙකුට තියෙන්නේ සසරට මැවෙන්නේ එක එක්කිනාට සාපේක්ෂ වූ අදහස් ටිකක් එන්නේ. එතකොට දැන් එක එක්කිනාට මේ වචනය සාපේක්ෂ වෙනකොට එක එක්කිනාට ඒ කියන බණ තේරෙන්නේ 10 ආකාරයකට. ඉතින් මුලින් ඉස්සලා තෝරගන්න ඕනේ දැන් Tamanට මේ බණ තේරෙන්නේ Taman තුල තියෙන ආ වූ සාපේක්ෂක වලට අනුකූලව කියලා. අන්න එතකොට පොඩ්ඩක් මේක ටිකක් විවෘත වෙනවා. මනස විවෘතභාවයට පත් වෙනවා. ඊළඟට දැන් අර අහපු ප්‍රශ්නෙට අපි උත්තර දුන්නොත් එතකොට මේ මොකද්ද මේ ලෝකය කියන්නේ කියලා ගත්තොත් දැන් අර ප්‍රශ්නෙට ආව දැන් අපිට පේනවා දැන් මේ බාහිර ලෝකයක් තියෙනවා ඒක මම විඳිනවා. ඒ බාහිර ලෝකය මම විඳිනවා ඒකට චන්ද්‍රාගයෙන් බැඳිලා මම විඳිනවා චන්ද්‍රාගය කපලා දැම්මහම පස්සේ ඔක්කොම හරි. එතකොට දැන් ඔබ මේ බාහිර ලෝකය කියලා විඳින එක ඇත්තටම බාහිර ලෝකයේද? අන්න ඕක තමයි අපි තෝරගන්න ඕනි කාරණේ. ඇත්තට මේක බාහිර ලෝකයේද?
දැන් මෙන්න මෙතනට ගියන් පස්සේ දැන් අර මං ගිය විස්තර කරාට පස්සේ අපිට පේනුණා මේ අතීත රූප අනාගත රූප එකතු වෙලා තමයි මේ රූපස්කන්ධය පහළ වෙන්නේ කියලා. එතකොට මේ අතීත රූප අනාගත රූප එකතු වෙලා මේ පහළ වෙන ස්කන්ධ රූපය ඇත්තටම බාහිරකින් ආවා කියලා අපිට කියන්න බෑ. එතකොට දැන් මේ තමන් තුලින්ම පහළ කරගත්තු රූපය පහළ වෙච්ච රූපයම එක්ක තමයි මේ බැඳිලා ඇලිලා එන්නේ. ඇත්තටම මෙතන බැඳෙන්නත් බැඳෙන දේත් පහළ වෙලා තියෙන කොයි පැත්තෙමද? තමන්ගෙම පැත්තෙමයි. හරිද? තමන්ගේ පැත්ත තමයි මේක බැඳෙන දෙයත් බැඳෙන්නත් පහළ වෙලා තියෙන්නේ. ඒකත් අපි තව ටිකක් විග්‍රහ කළොත් ඒක තව උදාහරණකින් වගේ මේ කාරණාව තව පොඩ්ඩක් විග්‍රහ කරගන්න. ඔව්. දැන් මෙතන දැන් අර මම පුංචි උපමාවකින් දැන් අපි අද වර්තමාන රූපයත් අපි මෙතන විග්‍රහ කරගන්න එපැයි. දැන් මම ගිය පාරේ ඒක පොඩ්ඩක් තියලා ගියා. හරි. එතකොට වර්තමානයේ බාහිරකින් රූපයක් හම්බෙනවාය. ඊට පස්සේ මෙන්න මෙහෙම අතීත රූපේ අනාගත රූපේ එකතු වෙලා මේක ස්කන්ධ වෙනවායි කියලා ගත්ත තැනත් තව පොඩ්ඩක් එතකොට මේක තිර වෙච්ච ගතියක් තියෙනවා. දැන් අපි ඕක පොඩි උපමාවකින් ඕක විස්තර කරගනිමුකෝ. දැන් හිතන්න කවුරු හරි ඉන්න තැනකට මම වැඩම කරා කියලා. දැන් ඔබට මේ වෙලාවේ පේන්නේ මාගේ රූපේනේ. දැන් රූපහයන යන්ත්‍රයෙන් තිරෙන් දිස් වෙන්නේ මේ වෙලාවේදී මාගේ රූපේ. එතකොට දැන් මේ රූපේ මොකද්ද? දැන් ඔබට පේන්නේ එතකොට මේක රූපවාහිනී තිරය මත රූපය තියෙනවා. ඒ රූපය මම මේ ඇහැකින් දකිනවා. එතකොට මේ මෙතකොට බාහිරින් ආපු රූපය මේ අභ්‍යන්තරයේ ඇහැකින් ඉඳගෙන මම මේක විඳිනවා වගේ එකක් තමයි මෙතනදී දැනෙන්නේ. එතකොට දැන් මෙතන මේ වෙන ක්‍රියාවලිය පොඩ්ඩක් පැහැදිලි කරගනිමු. අපිට ඕක හොඳටම තෝරගන්න පුළුවන්. එතකොට දැන් මේ ස්කන්ධ වෙන විදිය දැන් මේ වෙලාවේ දැන් ඔබේ ඇහැට වර්තමාන මොහොතේ ඇහැට පේන්නේ මොකද්ද? අන්න ඔතන තමයි අපි තෝරගන්න ඕනේ. දැන් වර්තමාන මොහොතේ ලේමස් ඇහැට පේන කොටස මොකද්ද ඔතන? අන්න එතනින් අපි පටන් ගනිමු. දැන් ඔතන ඔබට පේනවා මෙතන ඉන්නවා හාමුදුරු කෙනෙක්. දැන් මෙතන මේ හාමුදුරු කෙනෙක් එහෙම නැත්නම් ගිහි කෙනෙක් බව කියන එක ඔබ ඇත්තටම අපිට ලේමස් ඇහැකින් දකින්න පුළුවන් එකක්ද? හාමුදුරු කෙනෙක් නැත්නම් ගිහි කෙනෙක් කියන එක ක්ලේමස් ඇහැකින් දකින්න බෑනේ. එතකොට අපිට පේනවා දැන් මේක මේ හාමුදුරු කෙනෙක් කියන්නේ මෙහෙම සිවුරක් පොරෝගෙන ඉන්න කෙනෙක්, ගිහි කෙනෙක් කියන්නේ මෙහෙම ඇඳුම් ඇඳන් මෙහෙම ඇඳන් ඉන්න කෙනෙක්, හාමුදුරු කෙනෙක් කියන්නේ මේ මෙහෙම හිස බාලා ඉන්න කෙනෙක්. මෙන්න මේ මෙහෙම කියලා අර හාමුදුරු කියලා රූපයක් හැදිලා තියෙනවා. ඒ හාමුදුරු කියලා රූපයක් හැදිලා තියෙනක අපිට පේනවා මේක සංකල්පමය වශයෙන් හැදිච්ච රූපයක් කියලා. එතකොට දැන් මේ ගිහි කෙනෙක් එහෙම නැත්තම් මේ ඉන්නේ මේ පූජක කෙනෙක්, මේ ඉන්නේ මේ එහෙම නැත්තම් වෙනත් කෙනෙක්, හමුදා නිලධාරියෙක් හරි, ඒ අන්න ඒ ඔක්කොම මේ රූපය හැදිලා තියෙන්නේ. අන්න අපිට පේනවා මේ සංකල්පමය විදිහට රූපයක් හැදිලා තියෙනවා. එතකොට මේක එක විට පහළ වෙච්ච එකක් නොවන බව. එතකොට මේක මේ අවස්ථා ගොඩකදී එක එක විදිහට මේ කාරණේ එකතු කරලා එකතු වෙලා තමයි මේ රූපය හැදිලා තියෙන්නේ. ඕක මේ ඔතනට ඉන්න මම පොඩ්ඩක් චිත්‍රපටියක් උපමාවක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් ගන්නම්. එතකොට ගන්නකොට ඔබට මේක තේරේ. දැන් බලන්න චිත්‍රපටියක මොකද්ද වෙන්නේ කියලා. දැන් අපි පේනවා මේ චිත්‍රපටියක් රූගත කරද්දී වෙන වැඩපිළිවෙලක් තියෙනවා. දැන් අපිට පේනවා දැන් චිත්‍රපටියක් බලද්දී අපිට පේනවා මේ බොහොම ලස්සනට කතාවක් යනවා. මේක නළුවෙක් ඉන්නවා, නිළියක් ඉන්නවා, ප්‍රේම කතාවක් යනවා. මේක ලොකු මේ දුෂ්ටෙක් ඉන්නවා. තව තව එක එක විදිහට දැන් අපි හොලිවුඩ් චිත්‍රපටියක් නම් ඔක වෙනස් විදිහකට හරි ඔය කතාවේ මේක මේ ගලාගෙන යන ලස්සන කතාවක් තියෙනවා. හරිද? එතකොට මේ ලස්සන කතාව කොහොමද හැදුනේ? දැන් මේ ලස්සන කතාව කොහොමද හැදුනේ කියලා බැලුවම පස්සේ අපිට පේනවා සමහර විට දැන් අපි මේ දකින නළුව සමහර විට අවුරුදු මේ 50ක් 60ක විතර නළුවේ. නැත්නම් මේ නිලිය අවුරුදු 50ක විතර නිලියක්. මෙයා මොකද කරන්නේ? මෙයා හොඳට මේකප් කරලා අවුරුදු 20ක 30ක පෙනුමක් ගන්නවා. ඊළඟට දැන් මේක රූගත කරන්නේ දැන් අපි විනාඩි 2ක දර්ශනයක් ගත්තත් එක කොටසක් රූගත කරන්නේ එක්කෝ ඇමරිකාවේ, තව කොටසක් හොංකොං වල, තව කොටසක් ඉන්දියාවේ, තව කොටසක් තවත් කොහේ හරි. එක කොටසක් අපි රූගත කරන්නේ චිත්‍රාගාරයක් තුළ. හරි. තව කොටසක් තවත් තැනක. මෙන්න මෙහෙම පේනවා අපිට එක එක තැන්වල තමයි කියන්නේ. දැන් එකම සංවාදයේ වුණත් අපි කැමරා 4ක් 5ක් අරගෙන විනාඩි 2කේ මේ දර්ශන වාරය
පැය දෙක තුනක් තිස්සේ එහෙම නැත්නම් සති ගානක් තිස්සේ වෙන වෙන විදිහට මේක රූගත කරනවා. සමහර වචනින් වචන රූගත කරන්න පුළුවන්. එතකොට දැන් සමහර බෝම්බ පුපුරන දර්ශනයක් තිබුණා. අපිට පේනවා මේ බෝම්බේ පුපුරන එක වෙනම තිර මේ මේ තිරගත කරනවා. ඊළඟට මිනිස්සයා වැටෙන එක තව විදිහකට තිරගත කරනවා. දැන් මෙතනදී මිනිස්සයා වැටෙන කොටත් ඇත්තට මේ මිනිස්සයා නෙමේ දාන්නේ. ඒතර නළුවා නෙමේ දාන්නේ. අපි උතන කියනවා ඒකට ආදේශක නළුවෙක් තමයි අපි තනදී පාවිච්චි කරන්නේ. මොකද අර නළුවා ඇදන් වැටෙනකොට යාට තුවාලයක් වුණොත් අපිට චිත්‍රපටයේ ඉස්සරහට ගිනියන්න වෙන්නේ නැහනේ. එහෙනම් මොකද කරන්නේ? උගක් වෙලාවට ආදේශක නළුවේ පාවිච්චි කරන අර ඇදන් වැටෙන වැඩේට. ඊට පස්සේ ඇදන් වැටෙන වැටේට ආදේශක නළුවේ පාවිච්චි කරලා ආයි එයාව අයින් කරලා ආයි හරි නළුව ගෙනල්ලා තියලා තව මේ තවරක් එක රූගත කරලා ඊට පස්සේ ඒ බෝම්බේ පිපිරෙන එකයි අර ඇදන් වැටෙන එකයි ආයි තව තැනක ගිහිලා එකතු කරලා ඊට පස්සේ ඒකට පසුබිම් හඬක් ආයි එකතු කරලා දැන් හඬ කවන්නේ තවත් වෙලාවකදී. දැන් මේ විදිහට මේ විදිහට කෑලි ඔක්කොම එකතු කරලා ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේක එකතු කරලා සංස්කරණය කරලා එඩිට් කරලා ලස්සන කතාවක් බවට පත් කරනවා. එතකොට කතාවක් බවට පත් කරනකොට අර පිටිපස්සේ තිබ්බ සියලු බොරුව දැන් වැහිලා යනවා. දැන් ඒ වෙලාවේ අපි ඒක දිහා බලලා අඬනවා, hina වෙනවා, බය වෙනවා, ඔය ඔක්කොම වෙනවා. එතකොට දැන් මේක අපිට දැන් ඇත්ත වෙලා. මේ ඇත්ත වුණාට මේක පිටිපස්සේ මොකද්ද තිබුණේ? පිටිපස්සේ තිබි ලොකු බොරුව. එතකොට දැන් මෙතනදී අපිට පේනවා දැන් මේ එක වෙලාවේදී මේ පහළ වෙන රූපේ ඒ මොහොතේ පහළ වෙලා මේ ලස්සනට තියෙන එකක් කියලා. හැබැයි දැන් අර මං දැන් අර කලින් කිව්ව විදිහට අපිට පේනවා දැන් අර හාමුදුරු කෙනෙක් බව, එහෙම නැත්නම් ගිහි කෙනෙක් බව කියන එක දැන් ওই විදිහට එක එක වෙලාවේදී තිරගත වෙලා එක එක වෙලාවේදී අපි කියනවා දැන් ෂූට් කරලා මේ වෙලාවේදී සංස්කරණ වෙලා ඉදිරිපත් වෙච්ච එක. ඊළඟට දැන් අපි ආයෝකෙන් ගත්තොත් දැන් මේ ඉන්නේ පිරිමි කෙනෙක් එහෙම නැත්නම් කාන්තාවක් කියන එක. දැන් මෙතෙන්ටම මේක මේ වැඩසටහන බලන පුංචි මාස 4ක 5ක පුංචි දරුවෙකුට නැහැනේ මේ පිරිමි කෙනෙක් එහෙම නැත්නම් කාන්තාවක් කියන හැඟීම. ඒකත් මොකද්ද වෙන්නේ? ඒකත් ක්‍රමක්‍රමයෙන් මේ සංකල්පයක් විදිහට ගොඩ නැගෙන්න ඕනේ. එතකොට ඒ සංකල්පයේ ගොඩ නැගිලා ඒ ගොඩ නැගෙන එක මේ වෙලාවේ මේ වර්තමාන මොහොතේ ඇහැකට දැකලා කියන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට මේ ආවල් වයසක ඉන්න කෙනෙක් කියන එක, මේ ඇඳන් ඉන්නේ රතු පාට සිවුරක් කියන එක, මේ ඔක්කොම මෙහෙම බලන් ගියන් පස්සේ අපිට පේනවා දැන් මේකට හාමුදුරුව කියන නම ඇඳිලා තියෙන එක. දැන් මගේ නම දන්නවනම් වංගී සාමුදුරුව කියන නම ඇඳලා තියෙන එක. දැන් ඔබ මගේ අත දිහා බලනකොට ඔබට පේනවා යම් ඝන ස්වභාවයක් දැනෙනවා. එතකොට මේ ඝන ස්වභාවය කොහෙන්ද ආවේ? දැන් ඔබලා මගේ අත බලලා තිනවා, අල්ලලා තිනවා. දැන් මේක රූපాయనికෙන් බලන අය ඕගොල්ලෝ බලන්නේ මේක තිරයකින් තව. හැබැයි දැන් මේ බලපු ගමන් තේරෙනවනේ මොකද්ද? මේක යම් ඝන ස්වභාවයක් තියෙනවා, මේක ඇල්ලුවම යම් ඝන ස්වභාවයක් තියෙනවා කියලා. එතකොට දැන් මේ මගේ අත අල්ලන්නේ නැතුව මේක කියන්නේ. එතකොට ඒක වෙනගෙනගේ අතක් අල්ලලා හරි වෙන කොහෙදි හරි ආපු එකක් මත පිහිටලා තමයි මේ මෙන්න මෙච්චර ඝන ස්වභාවයකින් තියෙනවා කියලා. දැන් මෙතන බලනකොට අපිට පේනවා මේ විදිය මහා රූප ගොඩක් එකතු වෙලා තමයි මේ රූපය සකස් වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ එක එක්කිනාට එතකොට මේ දැන් දකින්නේ එක මහාඳුරු රූපේද? එක එක්කිනාට ලෝකෙට මැවිච්ච රූපය. දැන් උතරදී වර්තමාන මොහොතේ මොකක්ද වෙන්නේ කියලා තන බැලුව දැන් බොහෝ කෙනෙක් එතන කියනවා එතකොට වර්ණ සටහනක් එනවාද වර්තමාන මොහොතේ? හරින වර්ණ සටහන එනවා වර්තමාන මොහොතේ, හැඩතලයක් එනවා වර්තමාන මොහොතේ, ඉතුරු ටික අර ස්කන්ධ වෙලා හදා ගන්නවා කියලා. හැබැයි ඒක එහෙමද? හොඳට බලන්න ඕනේ. දැන් අපි ඕක බටහිර භෞතික විද්‍යාවට දාලා බැලුවත් ඒකේ පොඩි වැරද්දක් තියෙනවා. මොකද වර්ණය කියන එක බාහිරින් එන එකක් නෙමෙයි. වර්ණය කියන එක හදාගන්නේ අභ්‍යන්තර. දැන් අපිට ඔබ හොඳටම දන්නවා මේ වර්ණ අන්ධතාවයේ තියෙන කෙනෙක් ඉන්නේ. දැන් බොහොම තියෙනවා මේ කොළ පාටයි රතු පාටයි වෙන් කරලා අඳුන ගන්න බැරි ස්වභාවයක් තියෙනවානේ. දැන් සත්තුන්ට පේන්නේ වෙනම වර්ණ. හරිද? එතකොට දැන් අපිට පේනවා මේ වර්ණය කියන එකත් මේ බාහිරින් හදාගන්න එක නොවන බව. එතකොට වර්ණය කියන එකත් එතකොට මේ අභ්‍යන්තරේම දැනට අපි අභ්‍යන්තරය කියලා කියමු. ඊට පස්සේ අපි බලමු අභ්‍යන්තරේ මොකද්ද කියලා. දැනට මම අභ්‍යන්තරය කියලා කියනවා. එතකොට මේකත් මේ පැත්තෙම හදාගත්තු එකක් කියන එක. එතකොට මේ වර්ණය කියන එක. එතකොට දැන් අපිට හිතනවා මේ ආලෝකයේ එළිය තියෙනවා කියලා. හැබැයි දැන් මේක ආලෝකයක් බවට පත් වෙන්නේ කොහෙන්ද? ඒකත් ඇතුළෙන්ම තමයි ආලෝකයක් බවට
පත් කරන්න. දැන් මේක තවත් ඔබට තෝරල දෙන්න මේ විදිට. එතකොට දැන් මෙතනදි මේ වර්ණ සටහනක් හැඩතලයක් කියන එකත් අපිට මේ බාහිරින් එනවාය කියලා පනවන්න බෑ. ඒක බටහිර විද්‍යාවටත් වැරදි. මොකද වර්ණ සටහනක් එන ඕන හැමෝටම රතු පාට පේන්න එපා, හැමෝටම කොළ පාට පේන්න එපා. දැන් මට පේන රතු පාටමද තව කෙනෙකුට පේන්නේ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. කවදාවත් කවදාවත් කියන්න පුළුවන් කමක් නැහැ. එකම රතු පාටද මේ දෙන්නටම පේන්නේ කියන කාරණේ. දැන් මෙතනදී තවත් ඕක තෝරගන්න තැනක් තියෙනවා අපිට. දැන් හිතන්න ඔබගේ සියලු මතක සටහන් සියල්ලම අයින් වෙච්ච මොහොතකදී ඔබට ලැබෙන රූපේ මොකද්ද? සියලු මතක සටහන් ඔබේ සියලු දේවල් ටික මොහොතේදී ඉරේස් වුණා කියලා හිතන්නකො. මම මේ උපමාව මේක තෝරගන්නේ. එතකොට ඉරේස් වෙන මොහොතකදී ඔබට රූපයක් හම්බෙනවද? රූපයක් ගොඩනගා ගන්න අමාරුයි. ඔව්. එතකොට වර්ණයක් හරි හැඩතලයක් හරි හැදෙනවද? එතකොට දැන් අපිට පේනවා මේක සම්පූර්ණයෙන්ම මතක සටහන් ඔස්සේ ගොඩ නැගිච්ච රූපයක් බව. එතකොට මේ මතක සටහන් ඔස්සේ සම්පූර්ණයෙන්ම ගොඩ නැගිච්ච රූපයක් බව අපිට හොඳටම පේනවා. එතකොට මේක මෙහෙම බලද්දි මොකද දැන් පොඩි දරුවෙකුට පේන විදිහකට නෙමෙයි අපිට පේන්නේ. තව කෙනෙකුට පේන විදිහකට නෙමෙයි තව කෙනෙකුට පේන්නේ. එතකොට මේ කෙනාට කෙනාට මැවෙන අපි දැන් එතකොට දැන් මෙතන අර කිව්වා එඩිට් වෙලා, එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් සංස්කරණය වෙලා, තව ඕක කිව්ව සංකාර වෙලා මැවෙන රූපයක් තමයි පෙනෙන්නේ, දකින්නේ, ඇහෙන්නේ. එතකොට කෙනාට කෙනා ඇත්තටම තමන්ට මැවිච්ච ලෝකයක් තුළ තමයි හිර වෙලා ඉන්නේ. ඉතින් ඔන්න ඔය මැවිච්ච රූපයේ ඇතුලේ හිර වෙලා ඉන්න ලෝකයේ ඇතුලේ දැන් මේ මෙන්න මේ ලෝකය මොකද්ද කියලා තෝරගන්නකොට අන්න හරියටම අන්න උතන තෝරගන්න ඕනේ ඉස්සෙල්ලා මේ ලෝකය කියන්නේ කෙනාට කෙනාට සාපේක්ෂව නැවෙන ලෝකේ. මේ ඇත්තට මේක කොහොමද කිය අපි ඉස්සරහට තව විස්තර කරගනිමු. ඕක පටිච්චසමුප්පාදේ නාම රූප කොටසදී ඕක විස්තර කරගනිමු. ඇත්තටම මේ කෙනාට කෙනාට මැවෙන චිත්තද රූපවලින් මැවෙන ලෝකෙක තමයි මේකේ හිර වෙලා ඉන්නේ. මේ කාරණාව සාකච්ඡා කරගන්නට ධර්ම මාර්ගය විවර කරගන්නට බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඒ ධර්ම මාර්ගය විග්‍රහ කරගන්න අවශ්‍ය වන මූලික පදනම් සාකච්ඡාවක් විදිහටයි අද දවසේ අපි මේ සාකච්ඡාව සිද්ධ කළේ. ඒ සාකච්ඡාව සිද්ධ කරනකොට අපි බොහෝ පැතිකඩයන් සාකච්ඡා කරා. ඒ සාකච්ඡාව ඇතුළේ මූලික වශයෙන් මේ සසර අවබෝධ කරගන්න, තමා තුළින් තමන්ගේ පැත්තෙන් සසර කියන කාරණාව අවබෝධ කරගන්නටත් මේ ලෝකයේ යථාර්ථය තමා තුළින් දකින්නට ඒ කාරණාව අවබෝධ කරගන්නට අවශ්‍ය කරන බොහොම වැදගත් කරුණු කාරණා රාශියක් අද දවසේදී අපිට අසන්නට ලැබුණා. මේ සාකච්ඡා මාලාව අපි දිගින් දිගට සිදු කරගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සාකච්ඡාවට ඔබලට තිබෙන ධර්ම මාර්ගයේ සම්බන්ධව තියෙන ගැටලු, ධර්මයේ සම්බන්ධව තියෙන යම් යම් ප්‍රශ්න ගැටලු මොන හරි තියෙනවා නම් ඒවා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් තිරේ සඳහන් වන අංකයට. එසේ සඳහන් කරලා ඒ සඳහන් කරන ප්‍රශ්නයන් වලට ඉදිරි කාලයේදී පිළිතුරු ලබා දෙන්නටත් ඒවා ගැඹුරට සාකච්ඡා කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. ඕගතරණයේ මුහුණට මුහුණ සිද්ධ කරන මේ සාකච්ඡා මාලාව තවත් සාකච්ඡාවටයකින් සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් අද අප ඔබගේ නිවසින් සමු ගන්නවා. අද දවසේ මේ කටයුත්ත හා සහ සම්බන්ධ වෙච්ච සම්පත්දායකත්වය ලබා දුන්නු බොහොම ගෞරවයෙන් යුක්තව මේ ස්ථානයට ඇවිල්ලා මේ කටයුත්ත අපිට සිද්ධ කරන්නට අවවාද අනුශාසනා ලබා දෙමින් මේ කාරණාව සාර්ථක කරගන්නට දායකත්වය ලබා දෙන අතිපූජනීය බණ්ඩාරවෙල වංගීස ස්වාමිපාදයන්න් වහන්සේට අපගේ කෘතඥතාවය, කෘතවේදීත්වය පළ කරමින් අද දවසේ අපි මේ සාකච්ඡාව මෙතකින් හමාර කරනවා. තවත් දවසකින් මුණගැහිමේ බලාපොරොත්තුවෙන් සියලුම දෙනාට තෙරුවන් සරණයි.